දැයි ගෞරවණීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ දේශනාමාලාවේ දෙවෙනි දේශනාව සඳහායි කාලය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ශීලප දෙනාය සඳහා tempat වෙලා සාදු කාර්යය පවත්වන නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අච්ඡන්ති කාලාතරයන්ති රත්තියෝ වයෝ ගුණා අනුපුබ්බේන ජහಂತಿ ඊතං භයං මරණී පික්මානෝ ලෝකාමිසං පජහි සම්ති පෙක්ඛෝති තී ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අච්ඡන්ත සූත්‍රය සංයුත්ත නිකායේ දේවතා සංයුත්ති සංග්‍රහ වෙලා තියෙන එකක් මේ වැඩමුළුවට මාතෘකා සඳහා අපි ඉදිරියෙන් තියාගත්තා ඒකෙතියේ නිදාණේ නැත්තම් පසුබිම අපි කෙටියෙන් මතක් කරගත්තොත් මේ දෙවෙනි දේශනාවටත් සරුවච්චන් වහන්සේ සවැත්නුවර ජීතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවක දේවතාවෙක් ඇවිල්ලා සරුවච්චන් වහන්සේට ගාථා රත්නයක් දේශනා කරනවා. ඒක තමයි මේකට හේතු වෙන්නේ. ඒකේ පොඩි පාඨසෝධනයක් නැත්නම් ගාථාව සුද්ධ කර දීමක් සර්වචනන්සේ පිළිතුරක් වශයෙන් සඳහන් කරනවා. දිව්‍ය සඳහන් කරන පළවෙනි පාඩ තුන ගාථායේ පළවෙනි පද තුන සර්වචනන්සේගේ පද තුනම තමයි. අච්ඡන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණා අනුපුබ්බේන ජහಂತಿ ඒතම් භයං මරණේ පෙක්ඛමානෝ. ඒක තමයි පසුබිම කාලය අසීමිතව ගලාගෙන යනවා. කිසිම කෙනෙකුට ඒක ආපහු හරවන්න බෑ. රාත්‍රියන් ගිවි යනවා මරණය දක්වා ක්‍රමයෙන් ලඟ වෙනවා වයෝ ගුණ අනුභවේන ජහಂತಿ අපි යම් ආයුෂ් ප්‍රමාණයක් මේ ජීවිතේ එනකොට ගිනවනම් ඒක පිළිවෙලින් කිසියම් සීමාවක් මේ වගවීමකින් තොරව ක්‍රමයෙන් හැම චිත්තක්ෂණෙම ගිවි යනවා අනුපූර්වයෙන් හැරිලා යනවා අපි කාලය නැත්නම් වයස එහෙම නැත්නම් ආයුෂ ඒතම් භයම් මරණේ පික්මානෝ. එතකොට අපිට තියෙනවා එකම චිත්තක්ෂණයක්වත් ඉසුබුලන්න වෙලාවක් නැහැ. එකම චිත්තක්ෂණයක්වත් අපිට විවේක වෙන්න ඉක්මවන්න වෙලාවක් නැහැ. මොකද හැම චිත්තක්ෂණෙම එක විදිහට මරණය කලා යදිනවා. මේ විදිහට මරණයේ භය අපේක්ෂා කරන කෙනා දේවතාවා කියනවා පුඤ්ඤං කෛරාත සුඛවහಂತಿ කියලා. පින් කරපියව් පින් කරපල්ලා තමන්ට මේ ආත්මය හෝ පසුවට සුඛය ගෙන දෙන කියන එකයි දෙවියන් වහන්සේගේ ඒ සුභාෂිතේ නැත්තම් දේශනායක සර්වජන් වහන්සේ ඉත වෙනුවට ලෝකාමිසම් පජහේ සාන්තිපෙක්ඛෝති කියලා සාන්ති අපේක්ෂා කරන්නා වූ විසින් අර විජිත මරණේ බය දන්නා වූ සාන්ති අපේක්ෂා කරන්නා වූ විසින් ලෝකාමිසේ ආචාරෙන්දී කියලා. ඒක නිසා දීය කියන්නේ කල යුතු යුතුකමක් සර්වචනාති කියන්නේ නොකල යුතු නොපනත්කම. කල යුතු යුතුකම තමයි පින් කිරීම. නමුත් නොකල යුතු නොපනත්කම තමයි මේ ආමිෂයට මෙච්චර තන දීලා කටයුතු කරනකොට සාන්ති විනාශ වෙනවා, ක්ෂණය පණිනවා, මරණයට ලං වෙනවා. ඒ නිසා අපි මේ ලෝකාමිෂයේ තියෙන නරක නපුර නොදැන මේක ආශ්‍රය කරන්නේ මේ දෙශීතිය කරන්ට් එක තියෙන දනක පොඩි දරුවෙක් දඟලනවා. කොයි වෙලාවෙ අත තියයි දන්නේ අත තිබුත් විනාශ කර ගන්න. නැත්තම් ගිනි වතුර භාජනයක් ළඟ තිබ්බ පොඩි දරුවෙක් වාගේ. ගින්නක් ළඟ තිබ්බ පොඩි දරුවෙක් වාගේ. සර්පෙක් ළඟ තිබ්බ පොඩි දරුවෙක් වාගේ. මේ ලෝකාමිෂයේ හැරදමන් නැතුව මේ කරන නාටකම නිසා කුදුම විදියට චිත්ත සාන්තිය කායික මානසික සුවේ නැති වෙනවා. ඉතින් සම්පින් කරනවා වෙනුවට පින් කරනවා කියන එකේ අලුත් අර්ථකථනය ගන්න තියෙන්නේ. පව නොකිරීම පින් කරනට වැඩිය ප්‍රාථමිකයි. ඉතාමත්ම ඕනම තත්ත්වයක් කරතිදි ගැලපෙනවා. ඒක නිසා පින් කිරීමට කලින්
අවු නොකර සිටීම ඉගෙන ගන්න එක තමයි අපි බෞද්ධයෙක් යෝගාවචරයක් කරනවා කියලා කරන්න ඕනිකර තමයි. බෞද්ධකම කියලා කියන්නේ අපි පව් අතහැරලා පිනට බහින එක. ඒක අපි ධම්පසල් යුගයේදී, පහේ පන්තියේදී, ඊට පල්ලෙහා වයසේදී ඉගෙන ගන්නව නරක කරන්න එපා. හොඳ බබාලා වෙන්න ඉගෙන ගන්න. අත යෝගාවචරයක් වෙනවා කියන එක එහෙම බෑ. යෝගාවචරයක් වෙනවා කියලා කියන්නේ හොඳටම දැනගන්නවා. නොකල යුතු නොපනත්කම් නොකර සිටීම. එහෙම නැත්නම් අප්‍රමාදය පද දෙකකින් වරණගනවා. කල යුතු කිරීමට පමා වෙන්නත් එපා. නොකල යුතු නොකිරීමට පමා වෙන්නත් එපා. කල යුතු කිරීමට පමා වෙන්න එපා කියන එක අපි කියන්නේ චාරිත්‍ර සිරිත්‍රි හොඳ දේවල් කරන්න පමා වෙන්න එපා. වහ වහ සම්පාදනය කරන්න ඕනේ. ඒක තමයි දේවතාවා කියන්නේ. සර්වචනසේ පොඩ්ඩක් ඉදිරියට ගිහිලා කියනවා වාරිත්‍ර නොකල යුතු නොපනත්කම් එම් නැත්තම් නොකලීසු දැ නොකර සිටීමේදී අපේ අතර විශාල පාඩුවක් සිදු වෙනවා නිතරම සිද්ධ වෙනවා ඒ නිසා එතන ප්‍රතිතද කිරීමක් කරන්න නැතුව කලීසු යුතුයකම් කරන්න ගියාම අර නොකලීසු නොපනත්කම් නොකර සිටීමෙන් වෙන හානිය මොනවත් තාලකින්වත් කලීසු යුතුයකම් ඉෂ්ට කිරීමෙන් අංග සම්පූර්ණ කරන්න බෑ ඒ බව මරණය වෙන්න ඉස්සර වෙලා තීරුම් ගත්තොත් එතකොට සල්කා බලන්න වෙලාවක් තියෙනවා. නමුත් හුඟ දෙනෙක් ඒක තේරුම් අරගන්නේ මරණය වෙලාවේදී. මේ මරණයට අපි මෙච්චර දන් දීලා තිනවා, පින් කරලා තිනවා, සීල් රැකලා තිනවා. එහෙම වුණත් ඇයි මට මේ අසවල් ලෙඩේ ආවේ? ඇයි මට මේ අකාල මරණයක් වුනේ? ඇයි මගේ දරුවා නැතුනේ? ඇයි මගේ අම්මා අප්පච්චි නැතුනේ කියලා අපි පුදුම විදියට මේ මරණෙත් එක නඩු කියන්න හදනවා. මාරයත් එක පූර්ව නිගමන ගනුදෙනු වලට එන්න හදනවා. නමුත් සර්වඥාන්සේ සඳහන් කරනවා මේ ලෝකාමිෂය අතහැරලා භාවනා කරපු කෙනෙක් තේරුම් ගන්නවා මරණයට ආසන්න කාරණාව ඉපදීම කියලා. මේ දක්වා කවදා හරි කාගේ හරි මරණ සාහිතිකයක දොස්තර කෙනෙක් කියලා තියෙනවා දැකලා තියෙනවාද මරණයට හේතුව ඉපදීම කියලා. එහෙනම් දොස්තරට ඉන්න හම් වෙන්නේ නැහැ. නමුත් කාට හරි විරුද්ධ වෙන්න පුළුවන්ද? කාට හරි කියන්න පුළුවන්ද නෑ ඒක නෙවෙයි කියලා. කාටවත් කියන්න බෑ. හරි එතෙන් යන්න කොච්චර අමාරුද බලන්න. අපි හිතන්නේ මරණ හේතුව දොස්තරට බෙහෙත් වැඩිලා එහෙම නැත්නම් මේ සීතු උෂ්ණයිවිලා එහෙම නැත්නම් ඍතු කිපිලා එන කවුරු හරි වෙඩිසින මරලා මේ විදිහට අපි කොච්චර පචකින් දිනනවද මරණ සාතිකවල දැන් තමයි මරණ සාතික ඉස්සර මරණ සාතික තිබුණේ නැහැ නමුත් මේ ලෝකාමිසය අතහැරලා භාවනා කරපු කෙනෙකුට විතරක් ජරා මරණ හේතුව ජාතිය කියන එක තේරුම් ගන්න පුළුවන් එතකොට යෝගාවචරයක් වෙනවා. එහෙම නැත්නම් අපි හිතන්නේ මැරෙන්නේ නැතුව ඉන්න, ඊගාවාත්මේ හොඳ තැනක ඉපදින්න, මේට වැඩිය සැප විඳින්න, ජීවිතායස ලබන්න පුදුමාකාර පිංකම් කරනවා. නමුත් කිසිම කෙනෙකුට මේ ලෝකේ හම්බුනේ නැහැ සර්වචන්නාසිත ඇතුළුව මැරිච්ච කිසි කෙනෙකුට මරණයටපත් නොවීන. කිසිම කෙනෙක් මැරෙන්නේ ඉස්සලා තේරුම් ගන්නෑ මරණයට හේතුව ජීවිතයේ මේ උප්පත්තියේ උපත් කියලා තේරුම් ගත්ත දවසේ ඒ මනුස්සයාගේ සම්පූර්ණ ප්‍රයත්නේ ඊගාව ජීවිතේ නැති කරගන්න එකයි. මත්තර ජීවිතයක් නැති කරගන්න එක තමයි මේ මුළු යෝගාවචරකමේ හැටි. ඒක අපි කියනවා මත්තර භවයක් ජාතියක් නැති කරනවා කියන එක මරණයට පස්සේ නෙමෙයි සාක්ෂාත් කරන්නේ මේ ජීවිතේදීම මරණයට කලින් සාක්ෂාත් කරන්න පුළුවන්. ඔයක කවදාකවත් කරන්න බෑ මේ ලෝකාමිෂත් එක්ක අනාගෙන ඒක පටලවාගෙන ඉන්න තාක්. ඒ නිසා ලෝකාමිෂයේ වැඩිමක් තමයි පින්කම් කිරීමෙන් කරන්නේ. අපි භව සම්පatti වට. මේවට උපදී එහෙම නැත්නම් අපි යමක් කමක් කියලා තියෙන්නේ. ජීවිතේ පුරාවට කරන යමක් කමක් හම්බ කරනවා. මේ ඔක්කොම උපදී වෙනවා. මේ උපදී සේරම භවය සංසාරේ අනන්ත ප්‍රමාණ ජීවිත ගාණක් වඩනවා. නමුත් අපි කවදා හරි යෝගාවචරයක් වෙච්ච දවස හොඳට සුද්ධ කළ දැනගන්න ඕනේ. අපි උත්සාහ කරන්නේ මේ ගාව ජීවිතයේට මේ ගාව ජාතියට තියෙන කෑදරකම නැති කරලා දාන එක. ජාතිය කියන්නේ දුකක ජාතියක්. ජාතිය කියලා කියන්නේ ලෙඩක ජාතියක්, ලෙඩ හට ගැනීමක්. නිසා උපදින හැම එකක්ම ලෙඩ දුක. ඒක නිසා ඒක වළක්වන්න නම් මේ ජීවිතයේ ඉන්න වෙලාවෙදීම අපිට තේරුම් ගන්න වෙනවා මේ ලෝකාමසේ වඩන ගමන් කවදාකවත් ජීවිතයේ ಜಾති නතර කරන්න බෑ. එනිසා සරුවචනාංශේ සර්වඥතාඥානේ සාක්ෂාත් කරගෙන ඉස්ලාම උදන් ගැනීමක් වශයෙන් අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකරංග වේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුන.
මම මේ දුක් සංසාරේ අනේක ಜಾති වල මේ කී හදන වඩුව අල්ලගෙන අල්ලගන්න එලෙව්වා. නමුත් වඩුව අල්ලගන්නට ගේ හදලා ඉවරයි. ඒ නිසා මට කවදාකවත් හම්බුනේ නැහැ වඩුව අල්ලගන්න. ගහකරන් දිත්තෝසි දැන් දැක්කා බුදු චානක කියන මම බුදු නැ කියන්නේ මොකද්ද? මිය නැවත ගේ හදන වඩුව දැක්කා. ගහකරන් දිත්තෝසි කුණ ගේ යන්න කාහසි ආයඹ ගේවල් හදන්න ඉන්නපා. සබ්බාතේ පාසුකා බග්ගා ගහකට මිසංවිතං විසංඛාරගතං චිත්තං තණ්හාණං කය මැජ්ජගා උනාච මේ ජීවිතේම තේරුම් ගත්තා මතු භවයක් හදන සංස්කාර චේතනා මම මේකෙදි සම්පූර්ණ කෙලවර කරා විසංඛාරගත කරා හිත ආය සංස්කාර නැ චේතනා නැ ප්‍රාර්ථනා නැ බලාපොරොත්තු නැ අදිෂ්ඨාන නැ ඉවරයි ඒක නිසා කියනවා අපේ සිංහල කවියක් හන්දේ ගෙදර නයි දේතයි කියන්නේ කැඩෙන ගෙවල් උඹ මොකටද හදාන්නේ ගියක් කරගයක් නාදා සිටින්නේ ගෙන් ගිය දාගෙට ගිනිලා තැවෙන්නේ ඒකම තමයි අපේ නයිදට අපි කියන්නේ කන්ද ගෙදර නයිද කියලා කියන්නේ මේ පංචස්කන්ධේ නායකයා විඥාණයට කතා කරද්දී තමයි නයිදට කන්දේ ගෙදර නයිදේටයි කියන්නේ කැඩෙන ගෙවල් උඹ මොකටද හදන්නේ මොයි කොච්චර සැලසුම් කරත් මේ ලෝකාමිෂය කියලා සමහරු ආධ්‍යාත්මය අමතක කරලා මුළු ජීවිතේම සැලසුම් කරනවා තන් කාම තණ්හ වශයෙන් මම මාගේ ඇහ කන දිව නාසය කාය පිරවන්නේ එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංතරපණය ඒක යන්තම් හරි මට්ටමට ආපු ගමන් මගේ අපේ කියන එකට යන්න පටන් ගන්නවා මගේ දරුවෝ මගේ රට අපේ කට්ටියට ඒකට කියනවා භව තණ්හාව කියලා වතුර වල අල්ලනවා දැන් මගේ කුඤ්ඤ ගහගත්තා වටේ කුඤ්ඤ ටිකක් ගහ ගන්නවා නමුත් මගේ කුඤ්ඤ ගහන වගේ නෙවෙයි ওই වටේ පිටේ කට්ටිය කුඤ්ඤ ගහන්න කියම හරියට ආරවුල් පානවා තමන්ගේ කරගන්නා වගේ නෙවෙයි අපේ කට්ටියගේ වැඩ කරන්න කියම ආරවුල් පානවා ඒ ආරවුල් පහළ වෙන චිත්තක්ෂණය පාස එකට පාදා කරන හැම කෙනෙකුට කඤ්ඤම් මරඤ්ඤම් කොටඤ්ඤම් කියලා තරහ කියලා. ඒකට කියනවා විභව තණ්හාව කියලා. ඉතින් මේ තුනේ තමයි පැටලෙවිලා තියෙන්නේ. ඉතින් අපිට කවදා හෝ මේ ඇහැ කන දිව නාසය කය කියන මේ තුන පිනවීම ඉන්දිය සන්තර්පණයේ තියෙන ආදීනව දැනගත්ත දවසේ තමයි යාට තේරුම් ගන්න වෙන්නේ මේ ලැබලා තියෙන්නේ පෙර කරපු විශාල කුසල කර්මයක ආනිසංශයක් වශයෙන් තමයි මනුෂ්‍ය ජීවිතේ. ඇහකන ජීවනාසේ අංග පුලාවක් සහිතව මොකද අපි දකිනවා විකලංග විකල වාට්ටුකට ගියොත් පිළිකා වාට්ටුකට ගියොත් ලෙඩ දුක් වෙච්ච කට්ටිය අපිට මොකක්වත් නැහැ දැනුත් අපිට සැපක් නැහැ දැනුත් අපිට සැපක් නැහැ ඔయిత වැඩි එහාට ගියත් ඔච්චරයි නමුත් අපි හිතනවා නෑ නෑ අල්ලපු ගෙදර එක්කනට සැප තියෙනවා මට අල්ලපු ගෙදර එක්කනගේ තැන්න යන්න තියෙනවා නම් හොඳයි අල්ලපු ගෙදර හිතන්නේ මේ ගෙදර මිනිසුන් නම් පුදුම ජොලියක ඉන්නවා අපිට තමයි මේ හුනියම කිය. කඟක් කිවුර දෙපැත්තේ දිනු දිනේ කකා ඉන්නකොට මේ දිනෙන්ද පේනවලු කංගේ හැව පැත්තේ දිනට යායට තනකොළ තියෙන අනේ කකා ඉන්නවා පුදුම සැපේ ඉන්නවා ඊගේ. හරහට බලනකොට තනංගිල්ල යායටනේ පේන්නේ. කෙලින් බලනකොට අතන තනකොළ ගහයි මෙතන එකයි මෙතන එකයි වේලිච්ච ගොඩක කන්නේ. යහකොට ඉන්න දෙනට පේනවලු මේ පැත්තේ ඉන්න දෙන ෂෝක් එකට තනදිල්ල කරනවා මං ඉන්න තැන අතන තනකොළ ගහයි මෙතන තනකොළ ගහයි කියලා දෙන්න දෙපැත්ත ලෙවකකා හිටියට දෙන්නම කන්නේ උලා කෑමක් තමයි මුළු සංසාරේ පුරාවට දිනන උත්තරයි ඇවිදපු මිනිහා ගමන් කරපු මිනිහා දන්නවා හැම එකාම කැඹිරිල්ලක් හඹරන මිසකෙක් ජීවත් වෙන්නේ ඉතින් මේක ගැන කතා කරනකොට හිතනවා මේක නිකන් අනවශ්‍ය ප්‍රශ්නයක් නිකන් දුක අභෝ කර ගැනීමක් කියන. එද සර්වඥාසගේ ධර්මයේ තරුණ වයසට ගැලපෙන්නේ නැහැ. මොකද තරුණ වයසට අවශ්‍ය කරලා දෙන ඉන්ද්‍රිය සංතරපණේ ඉන්ද්‍රිය පිනවීම ඒකට විරුද්ධව යනවා. නමුත් කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. කිසිම කෙනෙක් මේ ලෝකේ සන්තෘප්ත භාවයේද තෘප්ත භාවයේද පත්තල මැරිලා නැහැ. අතිත්තෝ කාමෝ ඌනෝ අතිත්තෝ ඌනෝ කාමදාසෝ මැරෙන හැම මිනිස්සෙ හැම කෙනෙක්ම අතෘප්ති කරයි ඌන භාවයක් තියෙන හිගත්කමක් තියෙන කිසිම කෙනෙකුට පිරිච ගතියක් නැහැ කාමදාසයි කාමරාජිනියගේ කාමරාජධානී බත් බැලියු උදේ ඉඳලා හැන්ද වෙනකන් කියන තාලේ නටනවා ඒක උඩ සන්තෝෂ වෙන්න වෙලා නැහැ ඉතින් මේක තේරුම් අරගෙන මේ කාමයට එවන තමයි ලෝකාමේ ශීත තියෙන මේ තද කැඹිරිල්ල පොඩ්ඩකට නතර කරලා
ඒකේ තියෙන සාන්තිය විනාශ කරන ගතිය ඌණ භාවය එහෙම නැත්නම් අതൃප්තිකර භාවය තේරුම් ගන්න පොඩ්ඩකට නතර කළා එහෙම නැත්නම් අපි කියනවා අර පිරිමැසුම් ජායක ජීවිතයකටපත් වෙලා සුඛෝපභෝගී හෝ පරිභෝගික ජීවිතයක් නෙමෙයි අර පිරිමැසුම් ජායක ජීවිතයටපත් වෙලා ඔය බඩ විරෙන්න කෑවොත් ඇති එහෙම නැතුව ඛණ්ඩ ජීවත් වෙනවා නෙවෙයි ආන්න එහෙම කියලා මේ ආමිෂයට කරන කැම්බිරිල්ලේ ස්වභාවය දැක්කොත් ඒ කෙනාට පින්කම් කරනවට වඩා කල යුත්තනම් ක්‍රමයෙන් ඒක වෙන කරන්න බෑ ක්‍රමයෙන් මේ ලෝකාමිෂයට තියෙන කෑදරකම ටික ටික අඩු කරන්න පුළුවන්. ඒ අඩු කරනවායි කියලා කියන්නේ උපවාස කරනවවත් මාරයත් එක්ක හටන් කරනවවත් නෙවෙයි. අපි ප්‍රයෝජනේ සලකලා උපයෝගීතාවේ සලකලා පරිභෝගී පරිභෝජනේ අඩු කරනවා. එහෙම කරනවා නම් අද ලෝකේ තියෙන ආහාර ලෝක ආහාර විය සංවිධානය කියන පච පැත්තකට දැම්මොත් අද ලෝකේ නිෂ්පාදනය කරන ආහාර හොඳටම ඇති සියලු දිනාට තුන් වෙල කන. නමුත් නිෂ්පාදනය කරන ධාන්‍ය වලින් 60%කටත් වැඩි පාවිච්චි කරන්නේ අරක්කු, බියර් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරලා. ඉතුරු ටික තමයි සාමාන්‍ය ලෝකයා ගන්න නිසා සාමාන්‍ය ලෝකයන් 60%ක් බඩගින්න ඉන්නේ. ඇත්තෝ කාලා බීලා ඉතුරු ටිකේ බියරුත් බොනවා. සරබීමත් බොනවා. නැති මනසට උලා කණ්ඩවත් දෙයක් නෑ. ඒක නිසා ඒ තියෙන ටික ඒ ඔය කියන පොහොසත් මිනිස්සු ටික තමගේ පරිභෝජනය පොඩ්ඩක් අඩු කරලා දෙවේල තුන් වේල කණ්ඩ දැසි මනුස්සය ගැන පොඩ්ඩක් අනුකම්පා කරනවා නේද? ඒ නිසා සමීක්ෂණ වලින් කතා කරලා කියනවා ලෝක ජනගහනයේ 90%ක් රැහැට නිදාගන්නේ බඩගින්නේ කියලා. කණ්ඩ නෑ. තියෙන කට්ටිය පාටියකට යනවා මේ ළඟදි මට ගෙව්වා එක්කෙනෙකුට විතරක් ඒ ඩිනර් එකට 40,000යි පාටි එකේ ඉන්වයිට් කරලා තිනා මෙච්චර ගහන්න එක්කෙනෙකුට 40,000යි පැය දෙකට ඒත් ඒ මන්ත්‍රීතුමාට ඒ ඇමතිතුමාට ඒ ඇමතිතුමාගේ පුතාට මදි තව මේකට වැඩි ලොකු බිලක් තිබ්බනම් ඒත් හොදා නමුත් ඒ උයනේ ඒ බට්ටික උයනේ කය ගෙදෙට්ට රැයට කන්න නැහැ ඒ මිනිස් අපේ ආර පරිමේෂ්ම කියන්නේ කිසිම හැංගීමක් නැහැ. වස්තු බෙදিলা තියෙන ඉතාමත්ම විෂම තාලයකට 10%ක් ලෝකේ ඉන්න ජනතාව 90%ක් වස්තු පරිභෝග කරනවා. 10%ක් ජනතාව ධන කුවේරියෝ ලෝකේ තියෙන වස්තු සියරම පරිභෝග කරනවා. ඊටු 90%ක් 10%ක් වස්තු උලාකක ජීවත් වෙනවා. මේ තරමටම ලෝකාමිෂයේ විෂ ප්‍රද අපි ළඟ තියෙන මා විෂම දර්ශනයක් එක එකත් ඒ කරලවත් සතුටක නෙමෙයි ජීවත් වෙන. අර වැඩිපුර කන්නේ උണ്ട තරබාරුකම කියලා වෙනම ලෙඩක් තියෙනවා. කොලෙස්ටරෝල් වැඩි වෙලා වෙන ලෙඩක් තියෙනවා. හાર્ට් ඇටැක් කියලා තව ලෙඩක් තියෙනවා. ඊට පස්සේ වෙනමම එව්වට දඟනවා. කන්න නැති එකට බඩ පොත්ත වේලිලා කලන්ත හැදිලා තව ලෙඩක් තියෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම තමයි පාවිච්චි කරන ආමිෂය ප්‍රයෝජනේ ධලකලා අරපිරිමැස්ම යුක්තව උපයෝගීතාවයට පාවිච්චි කරනවා නම් මේ ලෝකෙ මෙච්චරම නපුරු නරක නැහැ. නමුත් මං කියන්නේ මේ ඔක්කොට මේ බණ තේරිලා හෙට ඉඳලා ඔක්කොමලා අරපිරිමැසෙන් ජයදායක ජීවිතයට ඇවිල්ලා මේක දුප්පතුන් නැති ලෝකයක් වෙන්නේ නැහැ. නමුත් අපිට පුංචි මට්ටමින් දියත් කරන්න පුළුවන් දවසකට අපි පාවිච්චි කරන අතිරේක සුඛෝපභෝගී ප්‍රමාණය ටික 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 අඩු කරන්න උම් පැත්තකින් අඩු කරන්න කියලා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා සම්මා වාචාවට ගිහිල්ලා අනවශ්‍ය වචන කතා කරන එක අඩු කළා දාන්න මේකෙන් තමයි ගොඩාක්ම ප්‍රශ්න වැඩි වෙන්නේ අපිට මේ කනවට බොනටදී පුරසාරම ඕන කරලා තියෙන්නේ අඳුහැරේ ඕන වෙලා තියෙන්නේ හීයේ නැහැ අඳුහැරේ ඕන වෙලා තියෙන්නේ අපේ ගෙදර මෙහිමයි මෙහිමයි අල්ලපු ගෙදර මෙහිමයි මෙහිමයි කියලා කියන මේ පුරසාරම ඔප්පු කරලා බෙන්නන්න බුදුමාකාර පරිවෘකත්තට වැඩන දෙක සම්මා කම්මන්තය කරන කර්ම අන්තමන් දවසට කරන වැඩවල මෙච්චරම පැය 24ට 25ක් හම්බ කරන්න යන්න එපා ඕටයිම් දාලා බඩ රස්සාව කරලා තමන්ගේ කායික වාචසේ මානසික සුවේ සඳහා පැය දෙක තුනක් වෙන් කරගන්න අපිට වෙලා තියෙන පැය 24 මැදි උදේ පාන්දර නැගිලා අමුඩි ගහ ගන්නවා දෙඤ්ඤම් කියලා හැන්දාවට ඔක්කොම වැරදිලා පෙරදිලා ඇවිල්ලා දත් පිළිකක් අබු දිනවා හෙට උදේ ආය අමුඩි ගහගෙන ආය දුවනවා ඔය රිලෝන්ගේ කතාවක් තියෙනවා අපේ ගම් වල
වැස්ස වෙලාවට උන් ඔක්කොම එකතු වෙලා කල්පනා කරනවලු බල බල අනිත් සත්තුන්ට කකුල් දෙකයි තියෙන අපිට අද්ද කකුල් දෙක දෙකම තියෙන හැම සතෙකුටම වැස්සට කැදැල්ලක් තියෙනවා බින්ගයක් තියෙනවා බිලක් තියෙනවා බලපන් අපිට මොකක්වත් නැහැ ඒ නිසා අපි නැහැදී නැහැදීච්ච කම කියලා ඉතින් ශ්‍රී ලාණාගය කියනවලු උඹල මං කියන දේ අහනවනම් හෙට උදේම අපි උඹ ටිකක් ගිහලා මේ පිටු ටිකක් ගෙනේ උඹ ගිහලා පොල්ලත්තක් කරා බරේ උඹ ගිහලා පරාලයක් කරන්න වරෙන් අපි හෙට ගියක් හදමු වැස්සේ මොනවාක්වත් කරන්න බැරි වෙලාවේ කට්ටිය ඉන්න සැලසුම් ගන්නවලු જાත්‍යන්තර සමාන. වැස්ස පායගොන් චී ගාපම ගිහම ආයේ ඊගාව කන්නේ වැස්සට තමයි කට්ටිය එකතු වෙන්නේ. ඒ රිල්ලමගේ පිස්සුවට හපන් අපේ මිනිසුන්ගේ වැඩ. උදේ ඉඳලා හැන්ද වෙනකන් සැලසුම් කරන හන්දාවට gedare ඉන්නේ සම්පූර්ණ බලාපොරොත්තු සුන් වෙලා. අවුරුද්ද අලුත් අවුරුද්ද කරන සැලසුම් කවදාකවත් සාර්ථක වෙලා නැහැ. එක එක ළඟවත් නැහැ පොත් ඇවි. අච්චර අසාර්ථක වුණාට තාම කාම පිටිපස්සේ දුවන නිසා සර්වඥාන්සේ තනි අඬි මුරගාලා කියනවා අද්දීයනේ මේක දිහා පොඩ්ඩක් බලපල්ලා මිනිස්සු ඔච්චර දිව්වට මිනිස්සු දුවන බාරන් ඇත්ත දිව්වට මේක දිහා පොඩ්ඩක් සලකා බලන්නේ කියලා මේ කාමයට කරන ලෝකාමේශී දිහා ඇති කරලා තියෙන මේ බැඳීම ඒ නිසා එක වචන කතා කරනකොට ලෝකාමේශී කියන වචන පොඩ්ඩක් අයින් කරලා දාන්න විවේකීට බර උදිකලාට බර වචනයක් කතා කරලා නැත්තම් කතා නොකර නිකන් ඉන්න කරන කටයුතු වලදී කොච්චරක් ලෝකාමිෂයට පහඳිනවද කියලා බලන්න. ඒකලිය පොඩක් අඩු කරලා විවේකයේට විස්රාමයට ගැලපෙන කර්මාන්තය. ඊගාට ජීවන රටාව. අපේ බඩගෝස්තරේ අපි ඒකද කියන්නේ සම්මා ආජීවය කියලා. අන්නේ ආජීවයේදී අපි හොඳින් හරි නරකින් හරි සාධාරණව අසාධාරණව කොල්ලෙන් හරි මල්ලෙන් හරි කඩාවඩා කර කණ එක නෙවෙයි තියෙන්නේ අපි හම්බ කරන දේ ධාර්මික වෙන්න ඕනේ. අන්නේ තුනෙන් අපි ප්‍රයෝජන සලකල කටයුතු කරනවා නම් මේ කරන භාවනාවල් දවසින් දවස හරියනවා. භාවනාවෙන් මේ පැත්තට යෝජනා එනවා. ටික ටික හොඳ වෙලා නේ වඩා හොඳ වීම සඳහා පොඩ පොඩ ප්‍රතිසද කරන්න. වඩා හොඳ වීම සඳහා පොඩ පොඩ ප්‍රතිසද කරන්න. කවුරු හරි කෙනෙක් අපේ සමාජයේ එහෙම වඩා හොඳ වීම ප්‍රතිසද කරන කෙනෙක් ඉන්නවනම් එයාට කල්යාණ මිත්‍රිකිත සලකන්න. එයාව අනුගමනය කරන්න. අනිකුත් 99%ක්ම කට්ටිය ඔක්කොම හැඟුම් උදාහැරලා කාමයට විඳවනවා නම් ඒකට ඔක ගැටෙන්න යන්න එපා. ඒගොල්ලෝ හදන්න යන්නත් එපා. ඒක භයානක යුද ප්‍රකාශ කිරීමක්. ඒ නිසා නිස්සද්දව නිහඬව විප්ලවයක් කරන්න ඕනේ. ඒ පාරිභෝගිකයට අඩු කරන කින් ආශ්‍රය කරගෙන එවැනි බණ අහමින් තමනුත් ටික 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 අඩු කෙරුවොත් ලෝකාමිෂේ කෙවර නැති කරන්න බෑ. පොඩ පොඩ අඩු කරන්න. සර්වඥාන්සේ ඉන්න කාලේ මේකට නිදර්ශනයක් වශයෙන් කියනවා නම් සර්වඥාන්සේ ඉන්න කාලේ ඒ සවැත් නුවර බිම්බිසාර රජුරුවන්ගේ නෑ කොසල් රජුරුවන්ගේ බන්ධනාගාරේ වැඩ කරන ආරච්චි මහත්තයත් එක්ක මුලා දැනිත් එක්ක හාමුදුරමක් කුළුපග වෙලා තියෙනවා. ඒ හාමුදුරන්ගේ දායකයා වෙලා තියෙනවා. එයා ඉති හාමුදුරුවෝ කියලා තියෙනවා අපිට වාසක මාත්‍ය තින්න දැන් හිත කිතර යතුරු තියෙන්නේ වාසක මාත්‍යට බැරිද අපිට පොඩ්ඩක් හිත ගියේ බලන්න යන්න දෙන්නේ. ඒක සිකෝ නෑ ශාන්ත ප්‍රශ්නයක් නෑ. ඒකට රජුරන්ගේ අවසර ගන්න ඕන ඔබවන්සලා කැමති වෙලා කෙන්දේ කියලා. ඊපස්සේ මේ හාමුදුරු කීප දෙනෙක් එක්ක ගියා හිත කිතර බලන්න. යනකොට ඒ මිනිස්සු සමහරු අවුවේ දඬු කඳේ ගහලා ඉන්නවා. සමහරු යකඩ දැන්වල බැඳලා සමහර යකඩ කුරුකක යහපැත්තේ දාලා. ඉතින් මේ මිනිස්සු ඉතාමත්ම දුක්ඛිත වෙ ඉන්නවා. අර ගිහිගේ අතහැරපු අභ්‍යවකාශක වගේ ජීවත් වෙන සංඝයාට පෙන්වන අනිම්මේ මේ මිනිසුන් දෙලා තියෙන දුක. ඒක එක නයික එක දඟවල බඳලා හිචිපිටිගේ බඳ වද බන්ධන දීලා. ඉතින් හරිය සංවේග පහළ වෙලා ඇවිල්ලා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙන සාංශ සමහරු යකඩෙන් බඳලා. සමහරු දණ්ඩ බඳේ ගාලා ලී වලින් බඳලා. සමහරු හන වැහැරි වලින් කිත්තං කම වලින් බඳලා. ඊට වැඩි බන්ධනයක් නම් ස්වාමීන් වහන්සේ මම දැකලා නැහැ. ඔබ වහන්සේට මේ කියන්න ආවේ මේ ලෝකේ තියෙන දුක. මේ ලෝකේ මිනිස්සු විඳින දුකක් කියලා සර්වඥාන්සේ සඳහන් කරලා කියනවා. නතං දල්හං බන්ධන මාහු දීරා. මහණෙනි ඕකට මහා බන්ධනයක් කියලා දීර පුරුෂයෝ බුදුහාමුදුරෝ කියන්නේ. හරියට මොකක් වගේද කියනවනම් යදා යසං දාරු ජබ්බබ්බ ජංච. මේ යකඩෙන් බඳින බැම්ම ලියෝලින් බඳින බැම්ම හන වැහැරි වලින් නැත්තම් කිත්තන් වලින් බඳින බැම්මට මහා ලොකු බැම්මක් කියලා බුද්ධ ආදී උතුම්වන් වහන්සේලා සඳහන් කරන්නේ
සහරත්තං සහරතරත්වෝ මණිකුණ්ඩලේසු යම් කෙනෙක් මුතුමැණික් වලට ආභරණ වලට බැඳීමක් තියෙනවා නම් ඒ වාගේම කුත්තේසු ධාරේසු චයෝ පෙක්ඛා යමෙක් තමන්ගේ දරුවන් පිළිබඳව ඥාන පිළිබඳ අපේක්ෂාවක් තියෙනවා ඒක තමයි භයානකම බැන. මේ යකනේ බඳිර මැම්මවත් ලී වලින් බඳිර මැම්මවත් කිත්නම් කඹ වලින් බඳිර මැම්ම නෙවෙයි. ඡාරත් රත්තෝ මණිකුණ්ඩලේසු තමන්ගේ මුතුමැණික් ටිකක මේ අපි කියන්නේ ආභරණ ටිකක එහෙම නැත්නම් ගෙදර තියෙන බූදලයට අපි ලඟ බැඳීමක් තියෙනවා. මගේ මගේ දරුවා, මගේ ගෑණි, මගේ පුරුෂයා එහෙම නැත්නම් මගේ දරුවෝ නම් අපි කියන්නේ ස්ථිර චංචල දීපල වලට දුවා දරුවන තියෙන බැඳිල්ලක් තියෙනවානේ. මේක සරුවචනසේ මතකල දීලා කියනවා. ඒතන්දල් ලම්බන්දන මහරු දීරන්. මහා දීරන් වාන්ති කියලා මෙන්න මේකයි තරුණ බන්ධනය. ඒ මොකද ඒ බන්ධනය ඕආරිකන් සිටිලං දුප්පමුංචං. ඒක පේන්නේ. සිටිලං ඊටාම සූක්ෂමයි මොන්න තාලෙන්වත් ගලවන්න බෑ. අර යකඩේ නම් කියතෙන් කපතයි. යකඩ කපන කියතේ. ලීයනම් සාමාන්‍ය කීතෙන් කපතයි. කිත්තං ගමේ නම් පීයෙන් කපතයි. මේක ඕහාරික මොන්න තාලෙන්වත් ගලවන්න බෑ. කොල්ල කුලියල්ලා ගත්තා වගේ යතින් අල්ලන මේ අතර ගෑවෙනවා. මේ අතර ගන්න යතින් ඇල්ලෙනවා. ඒක නිසා බුදුරජාණන් බුද්ධහති උත්තමයන් වහන්සේලා සලකන්නේ සාරත්ත්‍ චිත්ත හරත්ත රත්තු මණිකුණ්ඩලේසු පුත්තේසු ධාරේසු සේ ආපේක්ඛා. යම් කෙනෙක් තමන්ගේ මුතුමැණික් පිළිබඳව භවෝග පිළිබඳ යම් අපේක්ෂාවක් තියෙනවා නම් යම් කෙනෙක් තමන්ගේ දුවදරුවන් පිළිබඳ අපේක්ෂාවක් තියෙනවා නම් ඒක භයානකයි කියලා කියන මොකද ගලවන්න බෑ. ඊටාම සූක්ෂමයි වෙන් වෙන්න බෑ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි මේ වගේ තැනකට එනවා. එනකොට ඇත්තටම අපි මණිකුණ්ඩල ඔක්කොම අතහැරලා දාලා ඉන්නේ. අපේ උඩා වූ ඒවා මහත් වූ ඒවා නෑද පරිපරින් අයින් වෙලා ඉන්නේ. ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා ඇස් දෙක වහ ගන්නවා යන්තම් ඔන්න විවේකයක් හම්බුණා. කවුරු හරි තම්බලා දෙන බතක් කාලා කවුරු හරි එල්ල දෙන පැතුරක බුදියාගෙන අනේ භාවනා කරන්න හම්බුණා කියලා ඇස් දෙක වහ ගත්තාම දැන් මොකද වෙන්නේ? අර සීරම දාලා අපිටක සීරම මේකට එනවා. කාමවස්තු දාලා ආවේ නමුත් කාම සංඥාව නොදැනුවත්ම ඉලා ඉඳගෙන ඉන්න හැම වෙලාවෙම කල්පනා හරකුණ්ඩ කණ්ඩ ලැබෙයිද දන්නේත් නෑ, ගෙදර අතුගායිද දන්නේත් නෑ, යනකොට දර ටිකක් හොයලා තියෙයිද දන්නේත් නෑ, ළමයින්ට අසනීපලා තියෙයිද දන්නේත් නෑ, මේවා කෙරෙයිද දන්නේත් නෑ කියලා හිත ඇතුලේ බොහෝම සූක්ෂම ඊටාමත්ම වෙන් කරන්න අමාරු. අනේ මට ආනාපානි කරගන්න නැත්තම් අනේ මට මම දැන් මෙතන කරගන්න නැත්තම් කිව්වත් අරව රිංගන හැටි කාමයේ අතහැරියාට ඒ කාම සංඥාව රිංගන හැටි බලපුවාම බුදුජාන් වහන්සේ අර දෙයියෝගේ විදිහට පින් කරන පැත්ත බලලා නෙවෙයි මේ ලෝකාමිසේ අතහැරීම සම්බන්ධයෙන් කල්පනා කරන්න ගියාට පස්සේ මනුස්ස හිතකට එන ඒ අතිරේක වගකීම, ඒ අතිරේක භාර දුරත්වය, අතිරේක gambhiratwe දැකපුවාම කියනවා නතං දල්ලං බන්ධනමාවු දීරං. ඕකට මහන්නේ බලවත් බන්ධනය කියන්නේ ඒතං දල්ලං බන්ධනමාවු දීරං. මෙන්න මේකටයි බලවත් බන්ධනය කියලා කියන්නේ. මුතුමැණික් නෙමෙයි, මුතුමැණික් පිළිබඳ අපේක්ෂාව. දුවදරුවන් ගෙදර මිනිස්සු පිළිබඳ යම් අපේක්ෂාවක් තියෙනවා. උපේක්ෂාවක් නෙමෙයි. ඊ අපේක්ෂාව යන යන තැන එළවනු. විවේකේ හම්බුණාට, නිස්සද්ද භාවයේ හම්බුණාට, මඳුරෝ නැති වුණාට, මැස්ස නැති වුණාට, බඩදැවිල නැති වුණාට මේක පිටිපස්සේ නිරවනවා. ඕහාරිකං සිතිලං දුප්පමුංචං. ඊටාමත්ම දුප්පමුංචං මිදෙන්න බෑ. ඊටාමත්ම සිතිල කවුරු හෙව්වත් මොකද ඉතින් බෝ ඉන්නේ නේ උඩ දඟලන්නේ මොකද කියලා උඹට තේරෙන්නේ නැහැ. මට තියෙන අමාරුව කියලා කාටවත් පේන්නේ නැහැ. ඒ මනුස්සයා දන්නවා අනේ කොච්චර අමාරුවෙන් ඇවිල්ලා මේ ලස්සන හොඳ කොට් එක වාරිලා හිටියට එක විනාඩියක් හිට ඒ කාර්මණකින් නෑ අරව දිගියේ කාමච්ඡන්දේ කියලා විවිධ අරමුණු දිගේ දුවන මොනවා දිගේ දුවන්නේ මතක තියානින්ද කවදාකවත් කාමච්ඡන්දේ දුක් දෙන්නේ නෑ නොදැක්ක වස්තුවක් පිළිබඳ දකින්ද වෙන නොකින්න වෙන වස්තුවක් පිළිබඳවත් කාමච්ඡන්දෙන් කවදාකවත් කියලා සුපදින්නේ නෑ කාමච්ඡන්දයක් කවදාකවත් ඡන්දයක් ප්‍රේමයක් ඡන්ද කාමයක් පහළ වෙන්නේ නාහපු සද්දෙක කාමච්ඡන්දයක් ප්‍රේමයක්
ආසාවක් පහළ වෙන්නේ නොවින්දපු ගඳකට, නොවින්දපු රසකට, නොවින්දපු පහසකට. ඒ නිසා අපි යම් රූපයක්, යම් සද්දයක්, යම් ගඳක්, යම් රසක්, යම් පහසක් වින්දන එක හම්බ කරලා වින්දේ හම්බ කළ වින්ද දෙයින් තමයි කාමච්ඡන්දේ පහළ වෙන්නේ දුක් දෙන්නේ. ඒ නිසා අපි හම්බ කළ තියෙන දුක. හම්බ කරපු මත විශාල ප්‍රදේශයක් තියෙනවා ලෝකේ. අහපු නැති, දැකපු නැති, රස බලපු නැති, දැකපු නැති ඒ කිසිම දෙකින් කවදාකවත් ඡන්දයක්වත් ප්‍රේමයක්වත් කාමයක්වත් එන්නේ නැහැ. ඒ වෙලෙන අපේක්ෂාවකුත් නැහැ. ඒ කියන්නේ ආවමනාවේ මම කියන්නේ අපේ මගේ බාධන් වෙනවා බෙදාගෙන කරන පරිප්පුවක් තියෙන්නේ මේ. ඇදගෙන යන ඇදගෙන නාන නෑමක් තියෙන්නේ. අපි හම්බ කරන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩියෙන් හම්බ කරපු මනසට වැඩියෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, විඳපු මනසට ඉඳගත්තට පස්සේ වැඩියෙන් කාම ඡන්දේ. සර්වඥන්සේ ඉන්න වෙලාවේ මේ වගේ විශාල ධර්ම දේශනාවක් පවත්ද්දී එතෙන්ද හිඟමනේ ආවා. මිනිස්සෙක් මුළු ඇඟ මුළුස්ස සම්පුරාම කුෂ්ඨ තියෙන මිනිස්සෙක් සුප්පබුද්ධ කියලා උට කියන්නේ. මොකද ඌ රෝගරෝ ඉන්නේ මුළු රැතිසෙම ළඟ ඉන්න මිනිහට බුදියන්න දෙන්නේ. ඕ හොරියදි බල්ලෝ ඉන්නේ රැයට කම්පට ගලගලා ඉන්නේ අන්නේ වගේ විදියට සුප්පබුද්ධ කියලා කියන්නේ. මොකද අහල විදියක මිනිහෙකුට බුදියන්න දෙන්න ඌ ආංගිලි ගන්න රැතිසෙ. කුෂ්ඨ රෝගියෙක් සුපබුද්ධ කුටිමියක ඇවිල්ලා හිතුවා මෙතන මිනිස්සු ඉඳගෙන ඉන්නකොට මේ දන්තලක් වෙන්නේ නැද කියලා ඇවිල්ලා කොනේ වාඩි වුණා. වාඩි වුණාම බුදුරජාණන් වහන්සේ මේක කිව්වා උට. මේ බන්ධන වලින් බරපතල බන්ධනේ තමයි මණිකුණ්ඩල වලට තියෙන බැඳීම දුවාදරුවන තියෙන අරූඩ තියෙන යකෝ මං ඒ අදින් බලනවා මම නිදල දිරුන්නේ. මට මුතුමැණුකුත් නැහැ හොඳයි වරෙන් කියන්නේ නැහැ දැයුත් නැහැ. හැබැයි ඌ හිතුවේ එක කාලකන් එකක් කියලා. ඌ හිතුවේ එක මුස්පෙන්තු කමක් කියලා. උවිතුවේ නොලැබීම කියලා බුදුජානසයේ බණ කිව්වේ කොහමද? යම් කිසි කෙනෙකුට එහෙම මණිකුණ්ඩල පිළිබඳව දුආධර්මයන් පිළිබඳ අපේක්ෂාවක් නැත්තම් ඊමණස නිදහස්. ඉතින් ඔක්කොම ඉවරනාට පස්සේ මේ අක්ෂයාර කොනේ ඉදිකර නිවන මේ සෝවන් වෙනවා. පස්සේ ඔක්කොම සෙනෙක බලහින් දැද්දි සෙනෙක යන්න බෑමනි ආවිනිලගේ හරි ඇඟ ගඳයි. සෙනෙක ගියාට පස්සේ බුදුහාම ළඟට ඇවිල්ලා සාංශ බණ ටිකන බුදුමාකාරයි ස්වාමීන් වහන්සේ අන්ධකාරයට මිනිකට ඇස් පෑදුනා වගේ කැළි අතර මං ඉදිරිය පාර පෙන්නවා වගේ උඩ යටිකුත් කළ තිබුණු කලයක් උඩු කර කෙර වගේ මට අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ශාවකෙක් වෙන්න දෙන්නේ කියලා. ඊට පස්සේ බුද්ධ ජනනාගේ ගෝවා එහෙම කරන්න බෑ උඹ එනං චිවුරුපින් මේ පාත්‍ර හොයාගෙන වරින් කියලා. පාත්‍රයි චිවුරුයි. ඉතින් මං බොහෝම සතුටින් ඒ කියන්නේ බුද්ධ ජනනාගේ බාරගත්තනේ කුෂ්ඨ රෝගී තිබුණාට සතුටින් යනකොට පැටි එක්ක වදපු දෙනක් ඇවිල්ලා පිස්සු වැඩි දෙනක් ඇවිල්ලා ඇනලා බොකු බඩවල ඉලියෙද ඇවිල්ලා මැරිලා හිටින්. ඉතින් පව්වෙන්දා ස්වාමීන් වහන්සේලා යනකොට විඳ පාත යනකොට පාරයිනේ මැරිලා හිටින්. පස්සේල්ල බුදුරජාණන්ට ගතු කෙලිම කිව්වා ස්වාමීන් වහන්සේට ඉතාම සන්තෝෂෙන් කිව්වට බණ බාලා හොඳයි කියලා. අන්නේ ඒ කුෂ්ඨ රෝගියා මැරිලා බොකු බඩවල ඉලියේ. හැබැයි යනකොට හරි සතුටින් ගියේ ස්වාමීන් වහන්සේ. මෙන්න මෙහෙම මිනිහෙක් මැරුණොත් කොයි වගේ තැනක උපදිලා ඇති බුද්ධජනකෝ දැන් තාවතින් දිවිවිමාන විශාල තෙදවත් දිවි පුත්‍රෙක් කියලා හඳුනන එක එනකොට හිඟන්නා වුණාට යනකොට ගිය විශාල ධනවතෙක් වගේ. එනවනේ එනකොට නොදන්නා කෙනෙක් වුණාට යනකොට ගිය විශාල පඬිතෙක් වගේ බෞසුත කෙනෙක් වගේ. මොකද ඌට බුදුබණ හොඳට තේරෙනවා. මොකද අල්ලගන්න දෙයක් නැහැ. මණිකුණ්ඩලත් නැහැ, හමත් නැහැ. කුෂ්ඨ. දුවාදරුනොත් නැහැ. ඒ නිසා අපි හම්බ කරලා තියෙනවා නම් මණිකුණ්ඩල හම්බ කරලා තිනම් දුවදරු වැඩි නම් ඒක නරකක් නෑ විපස්සනාව දන්නවා. ඒක හතහරින්න බැරි නම් අපිට ඒ දැන් අපි gedara තියලා ආවනේ මුතු මැණික් හරි මොනවා හරි තියලා ආව දුවදරුව තියලා ආව. ඒක පිළිබඳව මෙතෙන් දැවිලිල අතහරින්න බැරි නම් අනේ මුතු මැණික් වල වැරද්දක් නිසා නෙවෙයි. දුවදරුවන්ගේ වැරද්දක් නිසා නෙවෙයි. අපි දන්නේ නෑ අපි හම්බ කරලා තියෙන කොහොල්ල ගුලියක් කියලා. අපි දන්නේ නැහැ එළවලුව පහරදෙන සර්පේ හම්බ කරලා තියෙන කේ. ඒ නිසා ගොඩක් හම්බකරනද ඒ ගොඩක් හම්බකරන එළවලුව පහරදෙන. ඒ නිසා භාවනා කරනකොට අපි කතා අපි තේරුම් ගන්නේ මේ ලෝකාමිසී අතහැරියට ඒකට කියන කාමගුණ කියලා විවිධ කාමි. එහෙම නැත්නම් කාමච්ඡන්දේ කියලාත් මේකට කියනවා. අතහැරියට ඒකේ සංඥාව එළවලුව පහරදෙන. සංඥාව එළවලුව පහරදීම ආඩම්බරයක් ආමිෂයේ ආඩම්බරයට ගත්ත මිනිහට අතහරින්න ගිය මිනිහට තමයි තේරෙන්නේ කාම වස්තු අතහැරියාක කාම සංඥාව පුදුමාකාර ඉලෙල බහරන. එතකොට යාක
ලැජ්ජ දෙකයි. එකක් මේක සාදරයෙන් හම්බ කරපු එකක්. දන්නේ නැහැ මේකේ එළවල පහර දෙන ගතියක්. එළවල පහර දෙන්න ගියාම ඕහාරිකං සිටිලං දුප්පමුංජ. ඒක පේන්න නෙමෙයි ගහන්න යවිලා. කොච්චර බලයන් කිව්වත් යන්නේ නැහැ. ඉතාම සූක්ෂමයි. නිින්දෙදිත් වෙනවා, පර්යාංකෙදිත් වෙනවා, ඉඳගෙන ඉන්න කොටත් වෙනවා, හිටගෙන ඉන්න කොටත් වෙනවා. අන්න එදාට තමයි තේරෙන්නේ අපි මේ කරලා තියෙන ප්‍රමාණය නැත්තම් කාපු රාත්තල් ගන්න බඩේ කොච්චර මඩ දිනවද කියලා. බොක්කේ අං කීයක් තියෙනවද කියලා තේරෙන්නේ මේ කාමය අතහරින්න කී දවසේ. ඒ නිසා දැන් මේ පිළිසෙට මේක කියවනින් ඔයගොල්ලන්ට ප්‍රශ්න දෙකක් එනවා. මොකද ඒක අපි කියන්නේ ඉස්සල්ලා ඔයගොල්ලෝ දවස් දෙකකට හරි කාමයේ අතහැරියා. මේ පණි කුණ්ඩල අතහැරියා සුදු ඇඳා. නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන කියලා නැටුම් ගැලුම් උසුළු විසුළු ඇඳුම් බැඳුම් අයින්න. ඒ අපි කියලා නෙවෙයිනේ. වමාරු රෙජිස්ටර්ලා නෙමෙයි ආවි. දැන් ආවට පස්සේ මොකද වෙන්නේ? මේ කාමය අතහැරියට ඉඳගෙන භාවනා කරනකොට මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට එන්න බැරි වෙන්න ඒ කාම ඡන්දය ඕහාරිකං සිතිලං දුප්පමුංචා. ඊටාම සූක්ෂමව හැරදමන්න බැරුව සූක්ෂම පහර දෙනකොට කවදාකවත් බලාපොරොත්තු නැති ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. බණ කියනකොට තවත් විලැජ්ජාවටපත් වෙනවා. ආවෙනම් අම්මේ ඉඳලා හිටලා හරි භාවනා කරන්න අපසෝක උපාසක මාතෘ ටික සෝක උපාසක අම්මලා ටික කියයි කිය. බණට කියන්නේ මොකද්ද? ඔන්න දැන් තමයි උඹලට තේරෙන්නේ මෙතෙක්කල් හම්බ කරපු එක එළවලු පහර දෙන එක උඹලට වෙන එකක් නෙවෙයි බුදුරජාණන්සේ කියලා තිනවා අහලා තිබුණාද මෙහෙම බණක්? බුදුහමර මෙහෙම කියලා තින බව දැනගෙන හිටියද කියලා ඇහෙනකොට ඩොක්කක් යන වගේ වෙනවා. හැබැයි මේ බණ කියන්නේ ඒකට නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න මේ යන්තම් හරි බණ භාවනා කරන කට්ටිය මන් දෝත්සහයි කරන්න නෙවෙයි බණ කියන්නේ. මේකෙන් තේරුම් අරගන්න අපි බරපතල විදුලියේ තියෙන දනක පොඩි එකෙක් තිබ්බා වගේ, ගිනි ගොඩක පොඩි එකෙක් තිබ්බා වගේ, සර්පෙක් ඉන්න දන පොඩි එකෙක් තිබ්බා වගේ මේ ආමිෂයත් එක්ක වැඩ කරාට මරණ මොහොතදී මේ පහර දෙන්න ඉස්සර වෙලා මේක අයින් කිරීමේ වැඩ පිළිවෙලක් කරන්න ගියාම පරාදේ විතරයි ඉතුරු වෙන්නේ. පරාදේ විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් ඒක නිසා දෙපැත්තකින් බැටකන. මේ බැටකන කට්ටිය එකතු වෙලා සමගිව නෑ අපි මේක දැනගෙන ආවේ අපි යුද්ධ සන්නාහයේ වැදගත්තේ ප්‍රෙම් කරන්න නෙවෙයි යුද්ධෙට තමයි හතුර අපිට අනුකම්පා කරන්නේ ඌ කැත්තෙන් කොටනවා කඩුවෙන් කපනවා උණ්ඩෙන් වෙඩි තියනවා අපි උණ්ඩෙන් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්නේ කඩු පහරෙන් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්නේ අපි ආවේ යුද්ධෙට තමයි කියලා අපි කොහමද මේ ලෝකාමිෂයේ අතහැරීම සීලේ මාර්ගයෙන් සිල් රැකීම සඳහා වස්තු භෝගාත හැරියට නෑදා පරපුරාත හැරියට සමාධි ශික්ෂාවක් වශයෙන් ලෝකාමිෂය අතහැරීමේදී කාම සංඥාව අතහරින්නේ කොහොමද? අතහරින ක්‍රමෙත් අපි පොඩ්ඩකට පැත්තක තියමු. අතහැරීම කියන්නේ මොනපතර බරපතල දෙයක්ද? මොකද ඒක තේරෙන්නේ ඇවිල්ලා හොඳට විවික්‍රිය වාඩි වුණාට පස්සේ විවිධාකාරයෙන් කාම අරමුණු ඇවිල්ලා කාම ඡන්දය ඇවිල්ලා ව්‍යාපාදය ඇවිල්ලා චීන මිත්‍ය ඇවිල්ලා මිද්දච්ච කුකුච්ච ඇවිල්ලා ජීව විචිකිච්ඡා ඇවිල්ලා අපි පඹ ගහලක පැටලිච්ච කෙනෙක්ගේ පැටලෙනවා. නමුත් යම් කිසි කෙනෙක් හිතනවා නම් මේක තමන්ගේ දෝෂයක් කියලා ඒක සම්පූර්ණ වැරදි අදහසක් කාටත් එකයි. දුප්පත් වෙලාවත් මෙදින පොසත් වෙලාවත් මෙදින ජයග්‍රහණය වෙලා මෙතෙන් දවත් පෙරදිලා මෙතෙන් දවත් ගෑණියක් ආවත් පිරිමික් ආවත් පැවිදිලාවත් උප නැතුව ආවත් බෞද්ධෙක් ආවත් අබෞද්ධෙක් ආවත් කොයි මිනිහකටත් ඔය නීවරණ ධර්මයන්ගෙන් තියෙන නපුරු බලපෑමේ කිසිම වෙනසක් නැහැ. නමුත් අපි හිතන මෝඩකමට අපි හිතනවා මේ නීවරණ බලපෑම තියෙන්නේ මට විතරයි කියලා. අනේ එතනදී විතරයි අපිට සාමූහික සටනකින් තේරුම් අරගන්න වෙනවා මේ කාමයේ අතහැරියට පස්සේ විතරමයි කාම සංඥාව වදින්නේ. මම නැවතත් කියනවා කාමයේ එකතු කරන තාක්කල් කාම සංඥාව සැපයි. කාමෙන් දුරවම් වෙන්න ගිය ගමන් තමයි මේ සර්පයා කිපෙන්නේ. අන්න ඒ වෙනකොට ඒ යෝගාවචර අත දෙන්න ඕනේ අනුග්‍රහ කරන්න ඕනේ ධර්මයේ කියලා දීමක් කරන්න ඕනේ. අන්න ඒ සඳහා මතක තියානින්න භාවනා කරන්න වාඩි වුණාට පස්සේ බරපතල දෙයකට හිත දාන්න එපා. මම දැන් මෙතන
කියන තැනට ගියා යනවා කියන්නෙම ඒ චිත්තක්ෂණේ කාම සංඥාව නැහැ. ඒ චිත්තක්ෂණේ කාම ඡන්දේ නැහැ. මේක විශාල ජාග්‍රහණයක්. ඕනෙම වාතාවරණයක භාවනා කරලා ගිහිල්ලා නැත්නම් භාවනා පටන් ගන්නකොට එහෙනම් භාවනා අතරමැදදී පර්යංකේදී සක්මනේදී එදින්දා වැඩවල යම් කිසි කෙනෙකුට ප්‍රයත්නයකින් මම දැන් මෙතන කියන තැනට යන්න බැරි නම් එයා භාවනාවට අබහුවිය කෙනෙක්. යම් කිසි කෙනෙකුට ප්‍රයත්නයකින් අම්මා මැරිලා ඉඳද්දී, දරුවා මැරිලා ඉඳද්දී, ගෙත ගිනි අරගෙන තියෙන වෙලාවේදී කුෂ්ඨයක් ඇවිල්ලා තියෙන වෙලාවේදී, පිළිකාවක් ඇවිල්ලා තියෙන වෙලාවේදී මම දැන් මෙතෙන්ද යන්න පුළුවන් නා. ඉබෙච්චට තාම අවස්ථාව තියෙන මේ ජීවිතේම නිවන් දකින්න. ඒ නිසා මේ චිත්තක්ෂණය කියන එක, එලඹ සිටි සිහිය කියන එක, අප්‍රමාදයේ කියන එක, මම දැන් මෙතන කියන එක මට බැනුම් අහන්න වෙන්නේ ඉඳී තියෙනවා. නමුත් මම කියනවා ආධුනිකයන් නිවන වගේ සලකන්න ඕනේ. නිවන වගේ සලකන්න ඕනේ නානා විදියට ඒක කඩනවා. සද්දොලින් කැඩෙනවා, වේදනාවෙන් කැඩෙනවා, හිතිවිලිෙන් කැඩෙනවා, කාමච්ඡන්දෙන් කැඩෙනවා, ව්‍යාපාදයෙන් කැඩෙනවා, නිින්දෙන් කැඩෙනවා, සැක සංකාවෙන් කැඩෙනවා, අතීත පශ්චාත්තාපයෙන් කැඩෙනවා, අනාගත සැලසුම් වලින් කැඩෙනවා. නමුත් එකක් මතක තියාගන්න. කොච්චර කැඩුනත් මොන්න තරම් බලයක් ආවත් ඊගාව චිත්තක්ෂණේ මම දැන් මෙතන කියලා දැනගන්න එක වළක්වන්න පුළුවන් බලයක් මේ ලෝකේ නැහැ. මොත් යෝගාවචරය මගේ හිත කරනවා කියලා පශ්චාත්තාප වෙන්න ගත්තොත් ඊගාව චිත්තක්ෂණේ මම දැන් මෙතන කියන එකට සමාදම් වෙන්න අනදර කිරීමක් වෙනවා, කරදර වීමක් වෙනවා, කරගන්න බැරි වෙනවා. ඉෂා වෙච්ච වැරද්දට පශ්චාත්තාප වීම කියලා කියන්නේ නීවරණයක් කියලා විදිහට සලකනද කොයි දේවිල කරදර කරත් ඒක ගියාට පස්සේ අපිට නැවත මම දැන් මෙතන කියන දන්න එන්න පුළුවන් නම් ඒක මුළු ජීවිතේ පුරාවට මතක තියාගන්න. පොල් ගෙඩියක් වතුරට දාපුවාම ලබු බැත්ත උඩට එනවා. පොල් ගෙඩිය හිටවන්න ඉස්සල කරන්නේ වතුරට දානවා, දාපුවාම පෙරලා පෙරලා උඩ පැත්තට එනවා. එහෙම හිටෙව්වොත් අංකුර ඇඹරෙන්නේ නැතුව කෙලින්ම එනවා. ඒ වගේ අපේ පොල් ගෙඩිය ඕන වෙලාවක වතුර දැම්මොත් මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට එනවා. අන්න ඒක සමාදන් වෙලා දවසක යෝගාවචරය මම ඊයේ කතාවට මුලපුරුදු හැටියට මේ සමාදන් වෙලා එළඹ සිටි මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණය සමානව එකම වේගෙන් තව චිත්තක්ෂණයකට ගත්තොත් උද්දුම ගැම්මක් ගන්න. අපි ඩීසල් එන්ජින් එකක් ස්ටාර්ට් කරන්න ගියාම ඉස්සර තිබුණ විදියට අර වක්‍ර දණ්ඩ දාලා ඒකේ ෆ්ලයිවීල් එක සැරයක් කරකව ගත්තට පස්සේ දෙවෙනි කරකවන්න ලේසි. අර ගැම්ම තියෙනවනේ. කරකවන ගිහලා ප්‍රෙෂර් එක දීපු ගමන් ස්ටාර්ට් වෙනවා. ඒ වගේ අර පළවෙනි චිත්තක්ෂණය කඩා ගත්තට පස්සේ නැත්තම් ගලකට ගහලා පළවෙනි පැලේද ගියාට පස්සේ මේ දෙවෙනි එක ගහනකොට එතනම හෙදෙදරුම් ගන්න ගන්නවා. අන්න ඒ වගේ එක චිත්තක්ෂණයයි දෙකයි තුනයි හතරයි පහයි හයයි කියලා එක දිගට යම් කිසි කෙනෙකුට මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ පවත්වාගෙන යන්න පුළුවන් නම් එයාට සමාදන් වීමේ ගුණයක් එනවා. ඒ මොකද එයා දන්නවා මම දැන් මෙතන කොහොමද මම දැන් කේන්ති කියලා ඉන්නේ කියන එක දන්නවා. මම දැන් රාගේ ඉන්නේ කියන එක දන්නවා. මම දැන් නිදිමතේ ඉන්නේ කියන එක දන්නවා. මම ඉඳගෙන ඉන්න බව දන්නවා. මම ආශ්වාසී ඉන්න බව දන්නවා. මම ප්‍රශ්වාසී ඉන්න බව දන්නවා. මම වම දකුණ බලන බව දන්න නැත්නම් සක්මන් කරන ගමන් රූප බලන බව දන්න සද්ධාහන බව දන්න මොන දේ කරක් සක්මන් කරන සද්ධාහන ගැන නරක දෙයක් නේ ඒත් ඒක දන්නවනම් මම දැන් මෙතන කියන එක වළංගුයි ඒක සාක්ෂාත් වීමක් වෙලා තියෙනවා මේ මම ඉන්න ඕනේ වම බල නමුත් මගේ හිතේ තියෙන රූප බලමින් කියලා පශ්චාත්තාප වෙන්නේ නැතුව රූප බලන බව දන්නවනේ ඒක ලොකු දෙයක් දන්නවා නම් ඊගාට ආයසරයක් පම දකුණට යන තැනදී වැඩි රූප දකින්නවා කියලා පශ්චාත්තාප වුණොත් එතනින් ද්වේෂ නිසා නැවත පිළියම් කරන්න තියෙන ඉඳ අඩුයි. ඒ නිසා යම්ම චිත්තක්ෂණයකේ යෝගාවචරය තීරුම් අරගත්තොත් හිත පිට යනක ඊගිචින කඩප්පුලි ගතියට සිද්ධ වෙනවා. ඒක සමාදම් වෙන්න එපා. ඒ හිතේ හැටි නොකෑම නම් දහවතර පට්ට වඳුරු හිතක් තමයි කාටවත් තියෙන. ඔය කෙනෙකුටවත් නැහැ හිතේ චාරය. හිත කියන්නේ කිසිම චාරයක් නැති එක. හිතට කවදාකවත් නැහැ බයලජ්ජ කියන්නේ. හිතට කවදාකවත් නැහැ කාලය කියන හැඟීම. හිතට කවදාකවත් නැහැ දේශීය පිළිවෙත හැඟීමක කවදාකවත් ආණ්ඩුවට කරන්න බෑ. ඒක නිසා එවැනි හිතකට අයිතිවාසිකම් කියන වෙනුවට ඒ හිත දුවන තැන් දන්නකම විශාල ලාභයක්.
ඉතින් කවදා හරි මේ විදිහට යෝගාවචරයකට පශ්චාත්තාප නොවි අපි හිතමු මම දැන් මෙතන කියන්නේ කියන තරම් ආස්වාද ප්‍රසාර නැත්නම් බිම්බීමේ හැකිලිමේ එහෙම නැත්නම් වම දකුණේ පවත් ගන්න පුළුවන් තැනකට ආවා කියලා තැනක වෙලා දැනගත්තොත් මම මේ භාවනා වැඩපුළුවෙන් ඉගෙනගත්තේ මෙච්චරයි මම දැන් මගේ හිචිත ප්‍රවෘත්ති දාන මේක පව් මේක පිං මේක සාධාරණ මේක අසාධාරණ මේක ධාර්මිකයි මේක අධාර්මිකයි කියලා දාන මෙන්න මේ කටයුත්ත මේ එක්කෙනෙක් වෙනුවෙන් කාටවත් කර දෙන්න බෑ. චරවචනාසිරත් බෑ. චරවචනස කියනවා අජ්ජේව කිච්ච මාත නෑ. තුම්මේ කිච්චන් ආතප්පං අඛතරෝ තතගත. චරවචනස කියලා දෙය හැබැයි උඹ වැඩි උඹ කරපන්. ඒ නිසා මගේ චිත්ත ප්‍රවෘත්ති දුවන්නේ කැලේටද පාරේද කාමෙටද ද්වේෂයටද කියලා දැනගන්න නම් ඉස්සල්ලා මේක දිහා පොත්තැබීමක් වෙන්න ඕනේ. මේ පොත්තැබීමේදී සතුට වෙන දෙයක් හම්බ වෙන්නේ නැහැ. මොකද මෙතකල් නන්නත්තර වෙච්ච හිතනේ. පිස්සුවෙන්ච වදුරෙක් වගේ තියෙන හිතනේ. මේක දිහා පශ්චාත්තාප නොවි ශක්්‍යතා වාර්තා හදන විලවලාට වගේ නැත්තම් feasibility study කරන වෙලාවට වගේ තොරතුරු ඒකතු කරන්න පුළුවන් වෙන්නේ ධර්මයේ දන්න විපස්සනා දන්න බුදුන් දන්න කෙනාට විතරයි. අනිත් එක්කනාට වෙන්නේ ලැබෙන හැමතරතුරකින්ම පශ්චාත්තාපයටපත් වෙනවා. අනේ මං හිතන්නේ හිත හරියට තියාගෙන පුළුවන් එකක් දැන් බෑනේ. මං හිත රාගයට යන්න එපයි කියලා මං හිතන්නේ යනවනේ. මෙන්න මේක පිළිගන්නවා නම් එයාට පුළුවන් වෙනවා හිතේ සැලෙන ගතිය, ප්‍රතික්‍රියා කරන ගතිය, ගැටෙන ගතිය අඩු වෙලා ඒකෙන් හානියක් වෙනවා. නමුත් හානිය ඉවරෙච්ච ගමන් ආයානා පාණ්ඩ යනවා. ආය පිම්බි මැකිලපට යන්න. ආය සක්මන්ට යන්න පුළුවන්. ආය ඉඳගෙන ඉන්න ඉරියවට යන්න. ආන්න එහෙම ගිල කොයි වෙලාවක හරි එක චිත්තක්ෂණ කිපයක්, තප්පර කිපයක්, විනාඩි කිපයක් එකම අරමුණේ හෝ අරමුණ යන යන තැන බලබල ඉන්න පුළුවන් නම් ඒ හිත ඒක සර්වචනාංශික තියෙන නියාමයක් හිතේ චිත්ත ප්‍රවෘතිය දැකගත්තොත් හිත කී කරුවේ නන්නතර වෙලා යනවට වැඩිය ඒක හරියට කියනෝ නම් කවදා හරි සුපර් මාකට් එකට ගිහලා කවුරු හරි මිනිස්සෙක් හොරකම් කරනවා. ඒ සුපර් මාකට් එකේ ඉන්න මිනිස්සුන්ට දන්නව සෑහෙන ගාන හොරකම් කරනවා කවුද කියලා අල්ලන්න ඕන. එතකොට එයා කරන්නේ පරිභෝගික ස්වරූපේ රහසුත්තුකාරයෙක් දාන. දාලා ඒ මිනිස්සත් ඉන්නේ ඇවිල්ලා බඩු ගන්න. එයා ඉන්නේ සිවිල් ඇඳුම් අඳගෙන හැම වෙලාවෙම බලනවා කොයි වෙලාවටද හොරකම් කරන්නේ කවුද කරන්නේ කියලා කවදා හරි හිතනද හොරා මෙයි කියලා සැක කරන්න පුළුවන් වුණොත් මේ හොරා ආයෙ හොරකම් කරයි. රහසුත්තුකාරයට හොරා කොටු වෙච්ච දවසේ අල්ලලා නැත. හොරා දැනගත්තොත් මම දැන් බැල්මට් ලක් වෙලා ඉන්නේ කියලා. කවදාකවත් ඒ හොරා ඊට පස්සේ ඒ සාප්පුවට කොට වෙන්නේ නැහැ. තාම හොරා අල්ලලත් නැහැ, දඬුවම් කරලත් නැහැ. එයා දන්නවා දැන් මම ඇස් බැල්මකට ලක් වෙලා ඉන්නේ. අපේ කෙලෙස් වලට උන්නේ ගුණේ තියෙනවා. කැලස් වලට නිසි හංගන්න ගියොත් කැලස් පුදුමාකාර විදිහට වර්ධනය වෙනවා කැලේශයක් වඩපත් වෙනවා මාර බලවේගයක් වඩපත් වෙනවා කැලේශේ සතියට යට කරකෝ ගම සතිය ආලෝකය කියලා කියන රහසොත්තු සේවාව කාර්ය කියලා හිතන යට කරපු ගම කැලස් වලට ඉන්න බැරුව යන අඩු වෙනවා මං කියන්නේ නැති වෙනවා කියලා ආහන්නෙම කරන කියලා දවසක යෝගාවචර තේරෙන මගේ හිතේ තියෙන ආහාර ගතිය මගේ හිතේ නොකෑමනා ගතිය මගේ හිතේ දහපතුරු ගතිය මගේ හිතේ කෙලෙසට අදින ගතිය මගේ හිතේ තියෙන නැහැදිච්ච ගතිය කියලා මේ තොරතුරු ටික දැකපු දවසේ පුදුම සතුටක් ඇති වෙනවා හරියට කාට හරි ඊනාවක් දීලා හෝනියමක් දීලා ඒ හෝනියම හෝනියම් කපලා එළියට ගත්තට පස්සේ ඒක තමයි ජරාවක් තියෙන ඇතුළේ ඒක එළියට ගත්තට පස්සේ මොන තරම් සතුටද හෝනියම එළියට ගත්තා මෙතකල් බොක්කේනේ තිබ්බේ එහෙම නැත්නම් පිළිකාවක් එළියට ගත්තා එනත නිකමට හිතන්න දත පණුව කාලා ඉන්න වෙලාවක ඔය ලී පිටින් ඒ දත පාපු පණුව කාලා තියෙන දත එළියට ගත්තා පස්සේ හිතන ජකෝ මේක කටේ කොහොම තියාගෙන හිටියද කියලා හිතනවා මෙච්චර කරා. නිකමට හරි කිව්වොත් එමු ජිපුණු තැනම දැන් ආයෙ දාන්න කියලා ඔය දත. දාන්න පුළුවන්. යකේ තමයි කෙලස්ටික් ප්‍රමාණ කරන්න පුළුවන් ලාවට හරි ගමන්නේ. බල බිඳුනට පස්සේ ඒ යෝගාවචරයට එන සතුට ඒ යෝගාවචරයට එන ආධ්‍යාත්මික සුඛයද කියන්නේ නිර්ආමිෂ සුඛය කියන. දැන් බුදුරජාණන් කියන්නේ ලෝකාමිෂය ලෝක ආමිෂ අතහරින්න අතහැරීම හරහා කාමච්ඡන්දේ අතහැරීම හරහා මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ පැවැත්ම හරහා ආනාපානෙ පහිත පැවැත්වීම හරහා පිම්බි මෑකිලිම හිත පැවැත්වීම හරහා වම දකුණ හිත පැවැත්වීම හරහා
කරන වැඩේ හිත පැවැත්වීම හරහා ඒ චිත්ත ප්‍රවෘත්ති දැක්කනම් ඒකේ කාමච්ඡන්දේ බෝ වෙන්නේ නැහැ බෙවෙන්න බෑ. අන්නේ දකින්නකොට ඒ යෝගාවචරයට ලැබෙනවා සැපක්. ඒක ඇහින් රූප බල ලැබෙන ආමිෂපේකුත් නෙවෙයි. කනින් සද්දහල ලැබෙන ආමිෂපේකුත් නෙවෙයි. නායෙන් ගඳ බල ලැබෙන ආමිෂපේකුත් නෙවෙයි. දිවෙන් රස බලන ආවුතසේකුත් නෙවෙයි. කයට පහත දිලෙන ආවසේකුත් නෙවෙයි. ලෞතන් දාසේ සඳහන් කරනවා ඒ නිර්ආමිෂ සුඛය තමලට අමානුෂිකයි කිය. මනුස්ස ලෝකේ දහන්නවත් දැන් තරයක. නමුත් ඒක ලබන්න නම් රූප වලින් ඈත් වෙන්න ඕනේ, සද්ද වලින් ඈත් වෙන්න ඕනේ, ගන්ධෙන් රසෙන් පහසෙන් ඈත් වෙලා හිත පවතින චිත්ත ප්‍රවෘත්ති දිගේම වාතය. මේ නිරාමිෂ සුඛය මනුස්සයෙකුට පමණක්ම ලැබිය හැකියි. ශික්ෂාවෙන් පමණක්ම ලැබිය හැකියි. ප්‍රයෝගයෙන් පමණක්ම ලැබිය හැකියි. දුෂ්කර දෙයක්. ඒක නොලබ මැරෙන්න වුණොත් ඒ ජීවිතයයි තිරිසන් ජීවිතේ වෙනසක් නැහැ. මානසිකවට පමණක්ම ලැබිය හැකි මේ ලබන්නයි අපි ගියාත්ම පින් කරලා ආවේ. නමුත් මේ ලෝකාමේශයටම ජීවිතය ගත කරලා මෙහෙම ප්‍රයත්නයක්වත් නොකර කාලබීල නටලා කාපලබී පළජොලි කරපල්ලා ඉඳලා මැරලා ගියාට මේක වින්දේ නැත්තම් මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ වැඩක් නැහැ. ඒ සම්බුදුජානන්සේ සඳහන් කරනවා මේක තීරුම් අරගෙන මේ එක අරමුණක හිත පැවැත්වීම එක අරමුණකම නෙවෙයි එක අරමුණක හිත පවත්න්න ගන්න ප්‍රයත්නයේදී අපේ හිතේ තියෙන චපල ගතිය පිටපයින් ගතිය කාමච්ඡන්දය ද්වේෂය එනේන විදියෙන් එනේන ප්‍රමාණයෙන් දැකීම හරහා ඒ යෝගාචර පුදුමාකාර දැනුමක් එනවා. ඒ දැනුම ඒ යෝගාවචර හිතන්නේ මගේ හිතේ චරණේ කියලා හුදුවට මතක තියාගන්න. ඒක මගේ හිතේ චරණ නෙවෙයි මානව හිතේ චරණ. අපි ඔක්කොම බුද්ධ විඳින එකම හිතක්. විශේෂයෙන්ම හිතේ යටි හිත බටහිර මානසික විද්‍යාව මේක කියනවා යටි හිත කියලා. අපි තේරවාදී යත්තේ නැහැ. යටි හිතේ අපි අතර කිසිම වෙනසක් නැහැ. එතන අයිස් කැලක් වතුරට දාපුවාම අයිස් කැලෙන් 10%ක් වතුරෙන් උඩ හිටිනවා 10 එකක් උඩ හිටිනවා යට හරිය 10 9ක් යටනේ තියෙන්නේ. ඒ උඩු කැලට උඩු හිට කියනවා යටි කැලට යටි හිට කියනවා. මේක ඇත්තටම කාජුම් විසින් ඉදිරිපත් කරන මතයක්. යකින් මේ යට තියෙන 109 අතින් අපි ඔක්කොම සමානයි. අර ඉස්මතුයිටි කැලෙන් තමයි ගෑනිද මිනිහද සිල්වන්තද නැද්ද පොසත්ද දුප්පත්ද පින්ද පවුද ඔක්කොම තියෙන්නේ. එනිසා අපි යම් වෙලාවක මගේ හිත ක්‍රියා කළේ මෙහෙමයි කියලා දැක්කොත් ඒක එහෙමමයි අනිත් කෙනා. එහෙමමයි ඊයේ. එහෙමමයි හෙට. ඒක නිසා අපි මේ පුංචි ගවේෂණයක් කරහා තමන්ගේ හිතේ ඇති වෙන දේ තෝරන්න බේරන්නේ නැතුව මේක වේවා කියලා හිතන්න නැතුව එන ඕනම දෙයකට බාරගෙන එලඹ සිටි 100න් ගත කරනවා නම් ඒ පුද්ගලට හම්බෙන තොරතුරුලින් ආඩම්බර වෙන්න දෙයක් නැහැ. හිතේ චපල ගතියක් වෙන්නේ විසම හැසිරීමක් පෙන්වන්නේ මෙන්න මේකට නිතිපතා සාදරයෙන් ක්‍රමවත් හිත යොදනවා නම් ඒක නඩ කවදාකවත් ලෝකාමිෂයෙන් ඊට ප්‍රස්තාව ලැබෙන්නේ නැහැ. ආමිෂයේ ඉන්න කෙනාට කවදාකවත් මේක කරන්න හිතෙන්නේ නැහැ, වෙලාව දෙන්නේ නැහැ, හිතේ මානසික තත්ත්වයක් දෙන්නේ නැහැ. ඒ නිසා අපි ලෝකාමිෂයේ පොඩ්ඩකට ඒ වෙලාව පැත්තක තියලා අපි මේ කාපට් එක උසලා කාපට් එක යට තියෙන දූවිලි ටික බලනවා වගේ මේ හිතේ ප්‍රවෘත්ති බලන හිටියොත් යම්ම වෙලාවකට යෝගාවචරයට ඒ කාමයේ නෙවෙයි කාම සංඥාව දුරවන් වෙච්ච වෙලාවේ වර්තමාන හිතට එළඹිච්ච හැම වෙලාවම කාම සංඥාවෙන් දුරවන් වෙනවා. එන්නේ ඉන්න ක්‍රමයෙන් අනිත්‍යටි ගියාට පස්සේ එන සතුට එන සහැල්ලුව කවදාකවත් ආමිෂයෙන් එන එකක් නෙවෙයි. ඒ නිර්ආමිෂයි. ඒ නිර්ආමිෂය ලිකන ලස්සන වචන කතා කරලා තිනවා. ඒ නිර්ආමිෂ සුඛයට කවදාකවත් රණ්ඩුවක් නැහැ. නිර්ආමිෂ සුඛේ හැමදාම නිතරංග ජයක්. දැන් ආමිෂේ ගන්න වෙන්නේ රණ්ඩු කරලානේ. දිනා ගන්න වෙනවනේ. හතුරෙක් ඇති වෙනවනේ. පරදින කෙනෙක් කියන නිර්ආමිෂ සුඛ කවදාකවත් රණ්ඩුවක් නැහැ. ඒක නිතරංග ජයක් තියෙන්නේ. නමුත් මිනිස්සෙන්ට ඒක ගන්න වෙලාවක් නැහැ. රත්තේසු මණිකුණ්ඩලේසු පුත්තේතු ධාරේසු යෝ අපේක්ඛා
මේ දරුවන් පිළිබඳ කල්පනා කරනවා මුතු මැණික් ගැන කල්පනා කරනවා ඊ අපේක්ෂාවල් නිසා කවදාකවත් විවේක වෙන්න දෙන්නේ නැහැ විවේක වුණත් එක චිත්තක්ෂණයකෝ වර්තමානයේ පැවතීම ලෝකේ සියලු වස්තුන් වලට වැඩිය නිර්ආමස සුඛයක් දෙන බව දන්නේ නැහැ ඒක නිසා අන්තිමට අපි කරන්නේ මොකක්ද අර දන්න කාම සුඛේට ගත කරලා සන්තෝෂ කරන්න බැරි සතුටකට අවසානේ වෙන්නේ මොකද්ද මේ නිර්ආමස සුඛයවත් ලබා ගන්න උත්සාහ කරන්නේත් නැතු උත්සාහ කරත් අගය කරන්නේ නැතුව ගත කරොත් ඒක ක්ෂණයේ පැන්නේ පන්න දෙමීමක් වෙනවා ක්ෂණ සම්පත්තිය සා යම් කිසි කෙනෙකුට මේක විනාඩි 5කට 10කට 20කට 30කට හිත එක යරමුණක හෝ එතන යණයන තන අල්ලා ගන්න පුළුවන් තරමට ගත කරොත් එයාට දැනගන්න පුළුවන් මේ තියෙන ආස්වාසිය මේක ප්‍රස්වාසය නෙවෙයි සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි මේ තියෙන ප්‍රස්වාසය ඒක ආස්වාසිය නෙවෙයි සද්දයක් වේදනාවක් හිතවිල්ලක් නෙවෙයි කියලා කැඳේ ගලබේරුවා වගේ හිත මුලිච්ච වෙන දේ මෝන දාන දේ අපේක්ෂාවකින් සහ තේරීමකින් බේරීමකින් තෝරන්න පුළුවන් තැනට ආවට පස්සේ ඒකෙදී තාමත් කැමරු තැනක් තියෙනවා ඉතින් ඒ දේ ඒ විදිහට කියන්න පුළුවන් තැනට ආවට පස්සේ අන්න යෝගාවචරයක් වෙනවා හිතේ මෙන්න මේකයි සෙල්ලම යදුවන්නේ මේ මේ පැති වලට ඒක දිහා වර්ග ભેදයකින් තොරව තේරුමකින් බේරෙන්න බලාන හින්දාත් ඕන බලහින්ද තව කෙනෙකුට හිතලා නෙමෙයි වෙච්ච දේ කියන්න පුළුවන් නම් සම්නිවේදනයක් සිද්ධ වෙනවා තව කෙනෙකුට පුළුවන් ඒක හදාගන්න අන්න එතෙන්ට ගියාට පස්සේ ඉඳලා යෝගාවචරයට තීරණ පටන් ගන්නවා මූල කර්මස්ථානය කියලා කියන්නේ මේ මිදුමක් ගන්න ඉස්සලාම ගහන කුණ්‍යයක් වගේ ඒක නිවන නෙවෙයි කොහේ හිත ගියත් යණ යන තැනට මෙහෙම ගියා කියලා පශ්චාත්තාප වෙන්නත් එපා අනේ මගේ හිත අතින් ගියා මෙතන කී නෑ කියලා ඉල්ලන්නත් නැතුව මේ දේ ඇති හැටියට කියන්න පුළුවන් නම් ඒ කිනාට පුඤ්ඤ පාපම් පහීනස්ස කියලා බුදුහාමුදුරනේ මේ මනසට පිම්පව් දෙක තේරෙන්නේ නැතුව යන තෝරන්නේ අපි බින පවතුනේ අපි තෝරන්නේ හරි නරක පරිදි හැටියෙන්නේ සාධාන සාධාන නේ. නමුත් මේ සතිය දිනු කරනකොට ඇති හැටි කියමනේදී පින්පව් දෙක තකන් නැතුව හිත වැඩ කරන චිත්ත ප්‍රවෘතිය බලලා ඒක මෙන්න මෙහෙමයි කියලා තව කෙනෙකුට කියපු ගම. ඉවත්ල ගිහිත යෝගාවචර මට්ටමටපත් වෙනවා. භ්‍රමචර්ය ජීවිතයකටපත් වෙනවා. ඒ කෙනාට ඉඳගෙන මේ ඉන්න ඕන කියලා ප්‍රශ්නයක් නැහැ. අනවාන සති භාවනම කරන්න ඕන කියලා ප්‍රශ්නකුත් නැහැ. පිම්බීම හැකිලිමම කරන්න කියලා ප්‍රශ්නකුත් නැහැ. ඇවිදිනකම වම දකුණම කරන්න ඕන කමක් නැහැ. කොත්තන හිටියත් මොන ඉරියව් හිටියත් මොන දනක හිටියත් ගෙදර ගියත් මගේ හිත දැන් මෙන්න මෙහෙමයි කියලා ඒක තොයරීමකින් බේරීමකින් තොරව ඇති හිටිය දකින්නත් දැකබුදී අවශ්‍යතාවක් උන කාටද කියන්නත් පුළුවන් නම් අන්න ඒ චිත්තක්ෂණේ විතරයි මේ මනස ජීවත් වෙන්නේ. අනික හැම චිත්තක්ෂණයකම හීනයක් අනික හැම චිත්තක්ෂණයක්ම මායාවක් අනික හැම චිත්තක්ෂණයක්ම මිරිඟුවක් අනික හැම චිත්තක්ෂණයක ලීලාවක් රංගපෑමක් චපල ගතියක් වංචාවක් ෂට ගතියක් ඒ නිසා අපේ මේ ලක්ෂ කෝටි ගණන් චිත්තක්ෂණ වල එකක් දෙකක්වත් දවසට කොට දාගන්න ඇති හැටිය දකින්න ඒකේ වටිනාකම එනිය කුළු ගන්නට ඕන නිසායි මම කියන්නේ භාවනාදී මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න එපා යම් වෙලාවක තමයි ආනාපානිය බලන්න ඉන්නවා හොඳට ආනාපාන කීකරු වෙලා එක්ක හොඳටම සංසිඳිලා තමයි මේ ඇති මේ හිත නැත්තම් මේ ගත කරන වෙලාව හොඳට පිරිසිදුව පිරිසිදු කියන එක අපේ හිතට තේරෙන්නේ පාළුවක් විදියට තනි වුණා විදියට අසරණ වුණා විදියට මේ ඒකාකාරී විදියට යම තේලයි කෙලස් නැහැ මෙන්න මේ දේ දැනගෙන මේක මං ශිල්පකින් ගත් එකක් ශික්ෂාවකින් ගත් එකක් ක්‍රමවේදිකින් ගත් එකක් මේව නොවුනා නම් හිත විවිධාකාර අරමුණු දිගේ දුවන එකයි කරන්නේ ඒ නිසා මට මේ දේ ලොකු දෙයක් මේ හිතේ කාමෙත් නැහැ කාම සංඥාවක් නැහැ සමහර විටක එහෙම ඉන්නකොට රූප පේනවා ඒ රූප කියලා කියන්නේ උස් කම්පන චංචල ගති බරහැලු ගති උණුසුම් සිසිල් ගති ආදි වශයෙන් ආනාපානෙ තේරෙන්නේ ධාතු ගුණ වශයෙන්
මොකද හිත හොඳ පිරිසිදුයි. දැන් ඒකට පේනවා ඇතන සීතල ගතියක්, පිරිමැදින ගතියක්, කම්පන ගතියක්, චංචල ගතියක් තියෙනවා. ආශාස කියන්නේ මේක, ප්‍රසවාස කියන්නේ මේකයි කියලා. අන්න ඒ ටික දිහා බලන ඉන්නකොට මේ වාතය ඇඟේ ක්‍රියාත්මක වුණත්, බාහිරේ ක්‍රියාත්මක වුණත් හොල්ලන ගතිය තමයි තියෙන්නේ. කේල් දැල්ලකට උලන් වදිනාම, අඹ දැල්ලකට උලන් වදිනා හෙල්ලන ගතිය තමයි. ඇතුළත් එකයි පිටත් එකයි. තීජෝ ධාතුවත් ඇතුළතිබ්බත් පිටතිබ්බත් උණුසුම සිස්ලත විතරයි තියෙන්නේ. ආපෝ ධාතුවත් වැගිරෙන ගතිය, පිටු කරන ගතිය විතරයි තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ ධාතු ගුණ තේරෙන්න පටන් ගත්ත ගමන් හිත විශ්වගත වෙනවා. තමන්න තියෙනවා එළිය උණුසුම නම් ඇතුළත සීතලයි. එළිය සීතල නම් ඇතුළත උණුසුමයි. ඒකයි මේ උණුසුම තේරෙන්නේ. කවදාකවත් උණුසුමට උණුසුම වැටෙන්නේ නැහැ. උණුසුමට සීතල විතරයි වැටෙන්නේ. මේ සාපේක්ෂ දැනුමක් තියෙන. සැපටි තැන තමයි දුක තේරෙන්නේ. සැපට සැප තේරෙන්නේ, දුකට දුක තේරෙන්නේ. ස්පර්ශය වෙන්නේ විෂම පෘෂ්ඨ දෙකක් ගැටීමෙන්. සම පෘෂ්ඨ දෙකක් ගැටීම ස්පර්ශය කියන්නේ. ඒ නිසා ස්පර්ශයේ සිටින හැම වෙලාවෙදීම පොළොව අපිට මෙලෙකයි කියලා තේරෙනවා නම් පය තදයි කියලා තේරුම් ගන්න. පොළොව තදයි කියලා තේරුම් නම් මතක තියන්න පය මෙලෙක නිසා. අපිට උණුසුමක් වැටෙන්නේ බාහිරේ ඇතුලේ සීතල නිසා. මෙන්න මේ දෙකක් වැඩ කරන බව, අන්ත දෙකක් එකට වැඩ කළා ද්වයතාවයක් සෙල්ලම් කරන බව වැටෙන්නේ මෙන්න මේ වගේ කාමේස කාම සංඥා හිතින් අයින් වුණාට පස්සේ මේ දෙක පරස්පර විරෝධී දෙකක් අතර ගැටුමක් තියෙනවා. අපි එකට සැප කියනවා, අනික දුකයි කියනවා. බුද්ධජන සදා කරන ওই දෙකම උඹට සැප දෙන්න ඔක්කත් දුක දෙන්න තාප එකක් නෙවෙයි. ඒක හේතුඵල ධර්මකින් සිද්ධ වෙන්නේ. ওই දෙකම එකයි. කොනසුම ආවාසී සිරසාවත්, බඩගින්න ආවත්, බඩපිලිල ආවත්, ලෙඩක් ආවත්, සනීපය ආවත්, ගමනක් ගියත් එක තැන හිටියත් මේ තියෙන දේවල් ඇති හැටියෙන් දකිනවනම් අපිට නිදහසට කරමු කියන මට බඩගින්න නිසා භාවනා කරන්න බෑ, බඩපිලිල නිසා භාවනා කරන්න බෑ, ගමනක් යන්න තියෙන නිසා භාවනා කරන්න බෑ, ගමනක් ගිහලා ඇවිල්ලා නිසා භාවනා කරන්න බෑ, සීතල නිසා භාවනා කරන්න බෑ, උණුසුම නිසා භාවනා කරන්න බෑ. নানা ප්‍රකාර කින නීති තර්කවල පේන කොච්චර බොළඳද සංසිද්ධියෙන් භාගයක් දැකලා එහෙම නැත්නම් භාගයකට ප්‍රේම කරලා අනිත් පැත්තට තරහ වෙලා එකම දෙකට බෙදලා කැලලක් කිල්ලම කැලලක් අපයි කියලා. අන්න එක තීරුම් ගත දවසේ තේරෙනවා අපි කවදද වැඩි හිටියෙක් විදියට ආර්යයන් වහන්සේ නමක් විදියට ඇත්ත ඇති හැටියට මේ දෙක දිහාම සැපයි දුකයි දෙකම දිහා එක විදියට බලන්නේ නැහැ. උණුසුමයි සීසලයි දෙකම තීජු ධාතු වශයෙන් බලන්නේ නැහැ. කම්පන ගතියේ නසලින ගතියේ වායු ධාතු වශයෙන් බලන්නේ නැහැ. වැගිරෙන ගතියයි පිදු කරන ගතියයි දෙකම ආපෝ ධාතු වශයෙන් බලගන්නේ නැහැ. බලන්න කී දවසේ ඉන්න අපි හිත කොච්චර අපිව රවට්ටනවා. ආන්නේ විදිහට ඒ රූප ධර්ම දකින්නකොට තමයි තේරෙනවා බුදුහාමුදුරුවන්ගේ සර්වඥතා ඥානයත් එක්ක බලනකොට අපි මේ වුණු බිජ්ජක් විතර දැනුමක් තියාගෙන අපි දන්නවයි කියලා හිතාගෙන මොනවද මේ කරන දොඩන වහසිබස්. අපි මේ අයිසෙක් නිව්ටන් කියන විදපු විද්‍යාඥයා කියලා තියෙනවා. මම වැල්ලේ සෙල්ලම් කරන පොඩි දරුවෙකුගේ තරම්වත් මට දැනුමක් නැහැ. මට තේරෙන්නේ මේ ළඟ තියෙන සිප්ප කට ටික විතරයි. ඉස්සරහා තියෙන මහමුද මට තේරෙන්නේ නැහැ. පිටිපස්සේ තියෙන ගොඩබිම් මට තේරෙන්නේ නැහැ කියලා. සරුවච්චනාංශ කිව්වේ මොකද්ද? දෙවියන් මරුන් සහිත, දේව ප්‍රජාව සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සියලු ලෝකයට මම ප්‍රකාශ කරනවා මම සියරම දන්නවා. මේ විද්‍යාඥයෙකුට අල්ලගු තියන්න බෑ පුත්‍රජනාංශ දැක. කවදා හරි අපි මේ නීවරණයන් පොඩ්ඩක් අයින් කරගෙන ඒ එන ಗುಣ මේක හොඳ නරක තෝරන තු බලාන හිටියොත් මේ බුද්ධ ඥානත්‍ය පෙර රවට්ටන්න බණ කියනවා නෙවෙයි, අපි මායා කරන්න බණ කියනවා සේ දැකලයි කියන්නේ. ඒක නිසා අපට සිද්ධ වෙනවා ඊට පස්සේ ඒ පටිච්ච සමුපාදයේ හේතුඵල ධර්මයේ සම්පූර්ණ ඉඩ තියලා මගේ රුචිය මගේ කැමැත්ත පැත්තක තියලා මගේ මහන්නකරකම් පැත්තක තියලා මම යාට පොඩ්ඩක් කරබනින්දී කියලා මේ ධර්මතාවය බලන්නේ. ওই ධර්මතාව බලන්න භාවනා කරන්න ඕනේ නැහැ. භාවනා කිරීමෙන් කරන්නේ අර මනින කිරණ ගතිය පැත්තකදී. දේවල් දකින්නකොට ඇඟිලි ගහන ගතිය, මරණී කිරණ ගතිය, ප්‍රාර්ථනා කරන ගතිය, අදිෂ්ඨාන කරන ගතිය, චේතනා පහන ගතිය, අරක වේවා මේක නොවේවා කියන ගතිය පැත්තකදී මේක තියා බලන හිටියොත් උදයන් සිතේසකන දවස් 7යි කරන්න වෙන්නේ මේක. දවස් 7යි. වැඩිම අවුරුදු 7යි.
එතකොට තේරෙන පටන් අරගනවා අපි මේක දකින්න කොච්චර අකමැති මොකද මේ ලෝකාමීෂයේ තියෙන කෑදරකම. ලෝකාමීෂයේ තියෙන කෑදරකම. ඒ නිසා ලෝකාමීෂය අයින් කරන්න එපා. ඒක අර වේදමසුන් දායක විදිහට පාවිච්චි කරන්න. පාවිච්චි කරලා මේකට හිත දාලා මහාලුකු දේවල් අල්ලන්න යන්න එපා. හිත බිඳුවට බසන්න. මම දැන් මෙතන. අවශ්‍ය නැහැ. ඉතින් ඊට පස්සේ ආනාපානෙ මතුවෙනුනම් ඒක හැරමිටියක් කරගන්න. එදින ගාවස බිම්බිම ඇකලීම තමයි ඒක හැරමිටියක් කරගන්න. ඒක ඇත්තට මහා ලොකු දිග කතාවක් ඇත්තේ නෑ. නමුත් ඉන්න හැම වෙලාවෙම හැම ඉරියව්වෙම මම දැන් මෙතන කියන දන්න එන්න පුළුවන් ගතිය තියෙනවා ඕන වෙලාවක මේක හදන්න. නමුත් මේ ලෝකාමීෂේ නිසා මණිකුණ්ඩල වල තියෙන කැමැත්ත නිසා බුද්ධ ධාරාවන තියෙන කැමැත්ත නිසා අපේ හිත මම දැන් මෙතන කියන තැනට ගැනීම යුතුයකම් පැහැරීමක් කියන තරමකට වෙලා තියෙනවා. අපිට මේ දරුව ගැන කල්පනා කරන එක හොඳයි. වස්තු බෝධන ගැන කතා කරන එක හොඳයි. බැංක account එක ගැන කතා කරන එක හොඳයි. insurance එක ගැන කතා කරන එක හොඳයි. මේ මටම අදාළ වර්තමාන මොහොත අදාළ අස්පනා අපිට තියෙන දේ අපිට කරගන්න වෙලාවක් නැතිලා. මොකක්කත් මිසන්නේ මේක ලෝකාමීෂයට තියෙන කෑදරකම නිසා. ඉතින් ලෝකාමීෂයට තියෙන කෑදර අයින් කරන්නේ ඊහා සමානව නිර්ආමිෂ සුඛයක් බුදුහාමුදුරුවෝ ඉස්සරහට ගෙන්දලා තියෙනවා. හැබැයි මේක නෙවෙයි නිවන කියන්නේ. නිවන කියන කියන්නේ ඒ ආමිෂ සුඛයක් නෙවෙයි අවේදිත සුඛය කියලා. කාම සුඛයක් නෙවෙයි ආමිෂ සුඛයක් නෙවෙයි නිර්ආමිෂ සුඛය. නිර්ආමිෂ සුඛයක් නෙවෙයි අවේදිත සුඛය. මොකද නිවන දකින්නකොට බලන මිනිහක් නැහැ. ඒසා තීන සුඛයක් හැබැයි විඳින්නෙක් නැහැ. ඒ ශායකර කියන තැන අවේදේ සුඛයක් කියලා ඉතින් මම හිතන්නේ අපිට දවස් දෙක වැඩ පිළිවෙලකදී එච්චර දුරද කියන්න බෑ. නමුත් අපිට අර මුල් කහට ටික අයින් කරගෙන මුල් ටික සුද්ධ කරගෙන අපිට ලැබිච්ච කාලය උපරිම වශයෙන් චන සම්පත්තියට අරගෙන නැත්නම් එලබසිටි 100ට අරගෙන අප්‍රමාදයට අරගෙන මම දැන් මෙතනම කියන තැනට අරගෙන ඊකට ගැළපෙන කතාවක් කරගෙන ඒකට ගැළපෙන කර්මාන්තයක් කරගෙන ඒකට ගැළපෙන ජීවන රටාවක් සකස් කරගන්න මේ දවස් දෙක ඇතුළත කරන්න බෑ. ඒක තේරුම් ගන්න එක විතරයි කරන්න ඒක ඉතින් ගියාට පස්සේ අපි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවකෙන් දැන් හදා ගැනීම හරහා දීර්ඝ කාලීන වැඩ පිළිවෙලට යනවා. නැවත නැවතත් නැත්නම් වහවහ යලි යලි අර මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට චිත්තෙන් ආසන්නෙන් එන්න පුළුවන් තරම් අවශ්‍ය නම් මම දැන් මෙතන කියන එකට දාගන්න හුදෙකලාව කියන වචනේ මම දැන් මෙතනට හිත හුදෙකලාව වෙනවා. එහෙම නැත්නම් විවේකී කියන වචනේ දාගන්න කාය විවේක චිත්ත විවේක උපති විවේක වශයෙන් සර්වචන්ස පාවිච්චි කරලා තිනවා හිත විවේක වෙනකොට මම දැන් මෙතන. නැත්නම් හිත විස්රාම වෙනවා. ආතතිගත වෙලා අසහනෙටපත් වෙලා නැහැ හිත විස්රාම. ඒ නිසා අපි පරම යුතුයකම වෙලා තියෙන්නේ හිතට ඇති හැටි හැටි දකින්න පුළුවන් තරම් විස්රාම වෙන, පුළුවන් තරම් විවේක වෙන, පුළුවන් තරම් හුදෙකලා වෙන. ජීවන රටාව සකස් කරගන්න එකයි මේකෙන් අදහස් කරන්නේ මුළු පැය 24ම හුදෙකලා වෙනවායි. පැය 24ම විස්රාම වෙනවා. විවේක වෙනවා. හුදෙකලාව විස්රාමය විවේකේ වැඩි කරගන්නසුළු. ජීවන තව සකස් කිරීමෙන් තමයි මේ ગાත දෙක හැටියට ලෝකාමිෂෙන් දුරු වෙනවා කියලා කියන්නේ. මේකෙදි දෙන්නෙකුට කරන්න දෙයක් නැහැ. කිසිසේත්ම අපි දෙන්න මේක කරමු කියලා කරටක් දාගෙන පීනන්න බෑ. එක එක්කෙනෙක් වගේ බලා ගන්න ඕන. මොකද අපි ගැටි ගහගෙන තියෙන්නේ අපේ ක්‍රමයට. ලියෙන්න ඕනේ අපේක. සර්වඥාන්සේ දේශනා කරනකොට පොදුවේ දේශනා කරනවා. නමුත් Taman වගේ බලා ගන්න ඕනේ කොහොමද මේක ලියන ක්‍රමය කියලා. ඉතින් මේ අද දවසේ ඊයේ දවසට සම්බන්ධ කරලා මේ කියපු කාරණා ටික මේ කරගෙන යන වැඩ තව දුරටත් උනන්දු වෙලා පෙළගස්සලා ගොනු කරගෙන කරගෙන යාම පිණිස ශක්තිය පිණිස ධෛර්යය පිණිස බලය පිණිස වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනා නැවත කරනවා. ආශිර්වාද දිනාට සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා.